මේ මොහොතේ ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තියෙනවා කියලා අපි ඔක්කොම දන්නවා. මේ කොරෝනා අර්බුදය නිසා රටම විශාල කඩාවැටීමකට මුහුණ දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් රටේ මහජනතාවට දැනගත යුතුම ඒ තොරතුරු ලැබෙන බවක් පේන බව නැහැ. රජයේ විශාල උත්සාහයක් ගන්නවා අපිට පැහැදිලිව පේනවා. මේක මැඩපැවැත්වීම සඳහා ඒකට ආර්ථික හමුදාව, ඒ වගේම සෞඛ්‍ය සේවා විශාල කාර්යභාරයක් කරනවා. අපි එක ඉතා ඉහලින්ම අගය කරනවා. මොකද ඒක අනිවාර්යයෙන්ම එක කළ යුතු දෙයක්. ඔවුන්ට දෙන්න පුළුවන් සෑම අත්වැලක්ම අපි දෙන්නත් ඕනේ. මොකද වෙන රටවල් එක්ක කම්පයර් කරනකොට අපි සංසන්දනාත්මකව බලනකොට ශ්‍රී ලංකාව ලොකු මේ තැනක ඉන්නවා. අපි ඉහළ තැනක ඉන්නවා. අපි මේක හුඟක්ම මැඩපාත්‍ර දෙනවා. එසේ වුවත් අපි කල්පනා කරන්න ඕනේ මේකෙන් රටට ඇත්තටම මේ වෙච්ච මහා විශාල විනාශයෙන් රට මුහුණ දීලා තියෙනවා. විශාල ආර්ථික අවපාතයකට මේ අවස්ථාවේදී. ඒ වගේම රටේ මහජනතාවට අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමේදී ඒක හරියට ලැබෙනවද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම ඔබ දකින්න ඇති ඊයේ කතා කළ රජයෙන්ම ප්‍රකාශ කළා බණ්ඩාර වෙලා තියෙන ආර්ථික මධ්‍යස්ථානයට, ඒ වගේම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දෙකම වහලා. ඒකට කවුද වග කියන්නේ? මේකද රටේ ප්‍රශ්නේ. ඒ වගේම ඔබ දකිනවා එදිනෙදා කීයක් හරි හම්බ වෙලා මෙරට ඉනවා මිලියන් ගාන, දස ලක්ෂ ගානක් ඉන්නවා. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. ඔවුන්ට දැන් අද අසීරු තත්යකට මුහුණ දීලා තියෙනවා. වෙනත් ලෝකයේ වෙනත් රටවල මේ වගේ අවස්ථාවකදී කොහොමද කටයුතු කරන්නේ? ඔබ දකින්න ඇති ඇමරිකාවේ කොහොමද කටයුතු කරන්නේ? දැන් මිලියන 7ක් ඔවුන්ගේ සේවකයෝ උඹ දෙනෙක් දැන් රස්සාව නැති වුණා. නමුත් රජයේ ඔක්කොටම ගෙවනවා ජොබ් සීකර් සලමන්සගේ ආය නැවත රස්සාවක් ලැබෙනවා. ඒ වගේම බ්‍රිතාන්‍යෙත් දස ලක්ෂයක් ඒ විදිහට රස්සා නැතුණා. ඒකට සම්පූර්ණයෙන්ම රජය බග කියනවා. ඒ වගේම වැඩ කරන අයට රජයම කියනවා ඉවත දාන්න එපා. අපි 80%ක් ඒගොල්ලන්ගේ වැටුප ගෙවනවා. ඒකෙන්ද ඔවුන්ව පවත්වාගෙන යන්න. එතකොට අපේ රටේ මේ වගේ තත්ත්වයකදී කොහොමද තියෙන පැහැදිලි ක්‍රමවේදයක් තියෙනවද? මේ සම්බන්ධයෙන් අද ඔබත් එක්ක ඔබට මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරන්න විද්වත් මණ්ඩලයක් කැඳවලා තිනවා. අපි මේ විද්වත් මණ්ඩලයේ ඉන්නේ මේ සියලු දේවල් ගැන පැහැදිලිවම රටේ මහජනතාවට කරුණු දැනුවත් කිරීම සඳහා සුදුසුම විද්‍යාත් මණ්ඩලය තමයි ඉන්නේ. අද මේ එකතු වෙන මේ සම්මා සමග ප්‍රොෆෙසර් සිරිල් හෙට්ටිගේ, මහාචාර්ය සිරිල් හෙට්ටිගේ මහත්මයා, ඒ වගේම ප්‍රොෆෙසර් සුරේන්ද්‍ර සුමිත්‍රාරච්චි මහත්මයා, ඒ වගේම ප්‍රොෆෙසර් අනිල් බැද්දවිතාන මහත්මයා, ඒ වගේම මම මහජන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නාගානන්ද කොළුතුමා. මම මුලින්ම කැමති මේ සාකච්ඡාවට ප්‍රොෆෙසර් කියන්නේ මහාචාර්ය සිරිල් හෙට්ටිගේ මහත්මයාගෙන් කරුණු දැනගන්න. මම හිතන්නේ මුලින්ම පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන. මගේ නම සිරි හෙට්ටිගේ. මම කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යයි. මම හිතන්නේ මෙතෙන්දී අපි මුලින්ම සඳහන් කළ යුතු දේ තමයි මේ ප්‍රශ්නය මතුවෙන්න කලින් ලෝකේ කවුරුවත් මේක සංවේදීව දැනගෙන හිටියේ නැහැ. අත වශයෙන්ම මේක අලුත්ම ප්‍රශ්නයක්, අලුත්ම තත්වයක්, අලුත්ම රෝගී තත්වයක්. ඒතකොට මේකට මුලින්ම මුහුණ දුන්න චීනයට මේකට මුහුණ දීම සඳහා සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ගෙම ඒ තත්වයන්ට අනුකූල යම් ක්‍රමවේදයක් අනුගමනය කරන්න පුළුවන් වුණා. පුළුවන් වෙලා ඒ අය ඒ ප්‍රශ්නය අද වෙනකොට බොහෝ දුරට සමනය කරගෙන තිබෙනවා. ඒකට ඒකෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. නමුත් ඒ ජනවාරි මාසේ ඒ මුහුණ දුන්න අර්බුදය නිසා අත් වශයෙන්ම අනිකුත් රටවල් වලට මේ සම්බන්ධයෙන් කල්පනා කරන්න වෙලාවක් හම්බුණා. විශේෂයෙන්ම අපි දන්නවා යුරෝපයට තමයි ඊළඟට මේක බලපෑවේ. අවට රටවල් කීපයකට බලපෑවා, කොරියාව වගේ රටවල් වලට. නමුත් ප්‍රධාන වශයෙන් මේක දැන් අද ස්ථානගත වෙලා තියෙන්නේ ඇමරිකාවේ. ඇමරිකාව සහ යුරෝපේ. ඒකෝර දැන් මෙන්න මේ තත්ත්වෙදී අත් වශයෙන්ම මේ අය මේකට මේ අලුත්ම தত্ত্বය, මේක කවදාවත් නොතිබුණු தত্ত্বය. ඒකට මේකට මුහුණ දුන්නේ අත් වශයෙන් කියනං ඉගෙන ගන්න ගම ඉගෙනගෙන ඇවිල්ලා නෙමෙයි මේවට මුහුණ දෙන්නේ. එතකොට නමුත් ප්‍රශ්න තියෙන්නේ මේ වගේ தত্ত্বයකදී අපි වෙනදට වැඩිය වෙන ක්‍රමවේදයක් අනුගමනය කරන්න. මොකද හේතුව ඒ ශේෂ්ත්‍රවල ඉන්න ඉහළම පිරිස් අපි මුලට අරගෙන සියලු දෙනා කිසිම වාද ભેදකින් තොරව කිසිම කල්පනා කරන්න නැතුව කවුද මේගොල්ලා කියලා ඒ ශේෂ්ත්‍රවල ඉන්න නිපුණතාව තියෙන මිනිස් පමණක් අපි ඉස්සරහට අරගෙන ඒ අයගේ මේ මඟ පෙන්වීම යටතේ සියලු දේවල් කරන්න. මම හිතන්නේ ඒක තමයි දැන් අපේ රටේ බොහෝ දුරට සිදු වෙලා තියෙන සිදුවීම් පවතින.
ප්‍රශ්නය තියන්නේ අපි දන්න මේ රට මේ ප්‍රශ්නය රටවල් වලට බලපාන්නේ එක විදිහට නෙවෙයි. රටවල් වල පවතින වූ ඒ සමාජ ආර්ථික සහ දේශපාලනික තත්ත්වයන් මත එහි බලපෑම අඩු හෝ වැඩි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. අඩු හෝ වැඩි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ අඩු හෝ වැඩි තත්ත්වය ඇතිවීම සඳහා බලපාන දේශපාලන කාරණා වගේම සමාජාතික කාරණාත් තියෙනවා. ඒ එකම ඒ රටේ ජනගහනයේ ව්‍යාප්තිය පිළිබඳවත් අපිට බලන්න පුළුවන්. අද වෙනකොට ලංකාව ගත්තොත් ලංකාවේ ඇත්ත වශයෙන්ම දිස්ත්‍රික්ක 25ක් තියෙනවා. 25න් 13ක මම දන්න තරමට මේ දක්වා එකක්වත් එක රෝගියෙක් වාර්තා වෙලා නැහැ. ඒ කියන්නේ රටේ දිස්ත්‍රික්ක 26න් 25න් 13. ඒකම තවත් දිස්ත්‍රික්ක 5ක 6ක ඇත්ත වශයෙන්ම බොහොම අඩු එකක් හෝ දෙකක් වගේ තමයි තියෙන්නේ ප්‍රත්‍යේකයන්. එතකොට ඇත්ත වශයෙන්ම මේක බොහෝ දුරට මේ නාගරිකව හිටපු අපේ බස්නාහිර පළාත අවට ප්‍රදේශවලට සහ දැන් ඇත්ත වශයෙන්ම මේක ව්‍යාප්ත වෙලා තියෙන නුවරට ඒ විදිහට. ඒකෝට මං හිතන්නේ මේක අපේ තවදුරටත් සුවිශේෂ තත්ත්වයක්. ඒ කියන්නේ ඒක දැන් අපි ගත්තාම දැන් චීනය කියන්නේ බිලියන 1.4ක් ජනගහනය ඉන්න රටක්. නමුත් ඒ රටේ මේක සම්පූර්ණ සීමා කරගත්ත එක නගරයකට නේද? එතකොට ඒක මුළු රට ව්‍යාප්ත වෙන්න දුන්නේ නැහැ ඒගොල්ලන්. ඒකම තමයි අපි දන්නවා දැන් ගොඩක් වෙලාවට අනිකුත් රටවල් වලත් මේ වගේ ක්‍රමසහවිදි පාවිච්චි කරනවා. ඉතින් මම මේ තත්ත්වය තුළ ඇත්ත වශයෙන්ම විශාල වශයෙන් සෞඛ්‍යයට තියෙන අර්බුදයක්. මේකෙන් ඇති වෙන්න හැකි සමාජයේ ප්‍රතිඵල ආර්ථික ප්‍රතිඵල පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕන ඒ සෞඛ්‍යාංශය වගේම. ඉතින් ලංකාවේ මේක කොහොමද මේ සමාජ ආර්ථික වශයෙන් බලපාන්නේ කියන එක අපි සලකා බලන්නට ඕන. අපේ තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කළා. ඒ කියන්නේ වෙන රටවල් ගැන අපිට කල්පනා කරනකොට වැඩිය අපේ රටේ පවතින තත්ත්වය. ඒක මම හිතන්නේ අපි කලින් සඳහන් කරා මේ රටේ අපේ රාජ්‍යාංශයේ ඉන්නේ 13%යි සේවකයන්ගේ. එතකොට 142ක් ඇත්ත වශයෙන්ම පෞද්ගලිකාංශයේ හිටියයි. ඉතුරු සියලුම අය එදිනදා නාගන්දාන මහත්මයා කිව්වා වගේ එදිනදා මොනවා හරි කළා කොහේ හරි දුවල් පැනලා ජීවත් වෙච්ච මිනිස්සු. එතකොට අද වෙනකොට පෞද්ගලිකාංශය ගත්තාම රාජ්‍යාංශයේ මේ 13 කොහොමදක් තියෙනවනේ. ඒක අපි වෙනස් කරන්නේ නැහැ. අපි ඒ කට්ටියට කොහොමදක් හම් වෙනව පරි. ප්‍රශ්නේ තියෙන්නේ මේ පෞද්ගලිකාංශයේ අද අංශ විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වගේ යට ගිහිල්ලා තියෙන්නේ. අපි දන්නවා මේ විශාල අංශයක් වශයෙන් අපි මතු කරගෙන ආපු ඒ අපි දන්නව මතු කරගෙන ආපු ඒ සංචාරකාංශය ගත්තාම අද වෙනකොට සම්පූර්ණයෙන්ම වගේ බිඳ වැටලා තියෙනවා. ඒකම අපි දන්නව විදේශ රැකියා ප්‍රශ්නේ අපි දන්නව අපි කලින් සඳහන් කරා. ඒකම මේ රටේ අපේ රටේ කොළඹ අවට තමයි ඇත්ත වශයෙන්ම ගොඩාක් අය විවිධ දේවල් කරමින් විවිධ දේවල් ආදායම් උපයන්න පටන් ගත්තේ විශේෂයෙන්ම නගර ආශ්‍රිතව. ඒතකොට මේ නගර ආශ්‍රිතව වැඩ කරපු ඒ ත්‍රිවිල එළවන පිරිස ඒකම විවිධ වෙළඳාම් කටයුතු ළඟට විවිධ ඉදිකිරීම් අංශවල කටයුතු කරපු මිනිස්සු ඒකම නොයෙකුත් රාජ්‍ය හා පෞද්ගලික අංශවල වැඩ කරපු කට්ටි දැන් මේගොල්ලන්ට ඇත්ත වශයෙන්ම අද වෙනකොට රැකියාව ආදායම් ඉපේමේ පුළුවන්කමක් නැහැ. ඉතින් මෙන්න මේ தத்துவය අනුව අපිට තියෙන ප්‍රශ්නේ ඇත්ත වශයෙන්ම සමාජාතික ප්‍රශ්නේ ඉතාම බැරෑරුම්. අපි දන්න මුලින්ම අපිට අවශ්‍ය කරන්නේ අවසාන වශයෙන් කල්පනා කරනකොට අංශ 3යි ප්‍රධාන වශයෙන් අවශ්‍ය කරන්නේ වර්ග 3යි. එකක් අපිට ආහාර අවශ්‍යයි. අපිට ජලය අවශ්‍යයි. අපිට ප්‍රතිකාර අවශ්‍යයි. වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි. ඒ කියන්නේ බෙහෙත් අවශ්‍යයි. ඒතකොට මම හිතන්නේ ඒ අනුව අපි මුලින්ම මේ තුනට අවධානය යොමු කරන එක හොඳයි. එතකොට මම හිතන්නේ අපිට තියෙන දේවල් බෙදා හැරීම පළවෙනි එක ඉතාම කාර්යක්ෂමයි. ඒ කියන්නේ හැමෝටම සාධාරණව හැම තැනකටම මේ ලැබිය යුතු මූලික අංශ තුන. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් ගත්තාම ආහාර සහ ආහාර ජලය පිළිබඳ ප්‍රශ්නය පස්සේ කතා කරමු අපි. නමුත් මේ වෛද්‍යමය වශයෙන් කල්පනා කරනකොට ලැබිය යුතු ඒ බෙහෙත්. ඒතකොට මම හිතන්නේ මෙන්න මේක මුලින්ම කරාට අවසාන වශයෙන් අපි දන්නවා මේ ප්‍රශ්නේ දවසෙන් දෙකෙන් සතියෙන් තුනෙන් ඒක මාසෙන් දෙකෙන් ඉවර වෙන එකක් නෙමෙයි. මේක අල්ලලා යනවා ඇත්ත වශයෙන්ම මේ ලෙඩේ සම්පූර්ණ පාලනය කරත් මේ ඇති වුණු ආර්ථික බිඳ වැටීම සමාජමය වශයෙන් ඇති වුණු වියවුල තොර බේර ගන්න අපි දන්නවා සෑහෙන කාලයක් යනවා. ඒ නිසා අපි මේව ගැන කල්පනා කරනකොට මේ සෞඛ්‍ය අංශය පිළිබඳ මේ තියෙන අවධානයට සමාන්තරව ඒහා සමාන්තරව අනිකු ශේෂ්ත්‍රවල ඉන්න ආයතන ඒවැයි ඉන්න නිලධාරීන් ඒවැයි ඒ ඇති වෙන ක්‍රියාකටයුතු කරන මිනිස්සු ඒවැයි ඉන්න උපදේශකෝ ඒ සියලු අය වෙනම ගොනු වෙලා මේ වැඩපිළිවෙල කරන්න. මෙතෙන්දී අත් වශයෙන්ම අපේ තියෙන රාජ්‍ය යාන්ත්‍රණය ඉතාම ප්‍රශස්තයි කියලා මට කියන්න පුළුවන්. මොකද හේතුව අපේ රට සම්පූර්ණයෙන්ම ආවරණය වෙනවා රාජ්‍ය පාලන රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයක් මගින්. මේ කොළඹ ඉඳලා හැම ග්‍රාම සේවක කොට්ටාසයක් දක්වා විසිරී යන විශාල රාජ්‍ය පරිපාලනයක් මේ රටේ තියෙනවා.
ඒකම අපි දන්නවා මේ රටේ හැම ගමකම මිනිස්සු සංවිධානය කරලා තියෙනවා හැම දෙයක් සඳහා විවිධාකාරයෙන්. අපි දන්නවා වැඩිහිටියෝ සංවිධානය කරලා තියෙනවා. අපි දන්නවා මේ ආපදා කළමනාකරණයට වෙනම කමිටු පිහිටවලා තියෙනවා. අපි දන්නවා මේ ගම්වල සමෘද්ධිය සම්බන්ධ කටයුතු කරන ඒ කණ්ඩායම් ඉන්නවා. හැම මෙතකොට මේ රටේ මේ තියෙන සම්පත, මේ තියෙන රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය, මේ තියෙන මිනිසුන්ගේ එකමුතුව, මේ මිනිසුන්ගේ තියෙන ක්‍රියාකාරීත්වය අපි මේ සඳහා අපේ තියෙන ප්‍රධානම සම්පත විදියට පාවිච්චි කරලා ඒක සක්‍රිය කළා. ඒක අපි වෙනදපකර මෙහෙවපු ආකාරයට නැතුව වෙනත් මාවතකට මේක ගෙනියන්න උනොත් විශේෂම අපි දන්නවා මේ අලුත් තත්වයක් කවුරුත් බලාපොරොත්තු නැත්ත තත්වයක්. ඒ නිසා අපිට අතීතයේ කරපු විදියට අපේ රටේ කිසිම දෙයක් කරන්න බෑ මේ වෙලාවේ. අපි අතීතයේ කරන්න යම්සි දේශපාලනයක් ඒක මෙතනදි කරන්න බෑ. මොකද හේතුව මේක අලුත් තත්වයක්. මේ අපි කොහොමද රටක පාලනය කරේ ඒ කාලේ, අපි කොහොමද අපේ රාජ්‍ය ආයතන මෙහෙව්වේ, ඒක අපිට එදා කර බීදට කරන්න. දැන් මොකක් උදාහරණයක් කියන්න, දැන් අපි සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න සියලුම විශේෂඥයෝ සියලුම ප්‍රවීණයෝ අපි එකතු කරගන්න ඕනේ. ඒකට කවුරුත් තර්ක කරන්නේ නැහැනේ නේද? ඒ කියන්නේ කිසි තර්කයක් නැහැ. ඒකට අනිත් ශාස්ත්‍රවල ඉන්න ඒ වගේ අය අනිත් ශාස්ත්‍රවල තියෙන වෘත්තිකයෝ ඉන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රය විතර නෙවෙයි ඉන්නේ. වෘත්තිකයෝ ඉන්නවා ආර්ථික ශාස්ත්‍රය ඉන්නවා, සමාජමය ශාස්ත්‍රය ඉන්නවා, පරිපාලන ශාස්ත්‍රය ඉන්නවා. මේ සියලුම ශාස්ත්‍රවල විශාල අත්දැකීම් තියෙන විශාල වෘත්තිකයෝ ඉන්නවා මේ රටේ විශාල පිරිස. ඒකට අපි ඒ අය ගොනු කරගන්නට ඕන. ගොනු කරගෙන ඒ අයට ඒ අංශ බාර දෙන්නට ඕන. දැන් පළවෙනි ප්‍රශ්නේ තමයි මේ තියෙන තත්ත්වයේ අපි කොහොමද ජීවත් වෙන්නේ කියන්නේ. ජීවත් වෙනවා කියන එක අපිට දිගින් දිගට මේ විදිහට ගෙනියන්න බෑ. ඒ නිසා මම හිතන්නේ අපි කොහොමද දැන් අපි දන්නවා අපිට විදේශවල සමග තියෙන ප්‍රශ්නේ, විදේශ සමග විදේශ ආර්ථික ගනුදෙනු කිරීම පිළිබඳ ප්‍රශ්නේ අපි දන්නවා. දැන් මේක අපි ඉස්සරහට ගෙනියන්න පළවෙනි දේ තමයි මලින් මුලින්ම කිව්ව එක ආහාර පිළිබඳ ප්‍රශ්නේ. ලංකාවේ මේ ආහාර පිළිබඳ ප්‍රශ්නේ විසඳීම සඳහා අපි නව මාවතකට යන්න ඕන නේද? නව මාවත කියලා කියන්නේ මිනිස්සු අපි දන්නවා දෙවන ලෝක යුද්ධ වෙලාවේ මිනිස්සුන්ට ඒ නගරවල මිනිසුන්ට කිව්වා ඕගොල්ලන් මේ තියෙන ඉඩ කඩන් අරගෙන මේ පොඩි පොඩි ඉඩ කඩන් වල තමන්ට අවශ්‍ය දේවල් වගා කරගන්න කියලා කිව්වා. එතකොට දැන් මේවට අපිට අවශ්‍ය කරන සියලුම ආයතන තියෙනවා, සැලසුම් හදලා මේවා ක්‍රියාත්මක කරන්න අවුරුදු ගණන් යන දේවල් නෙමෙයි. මේක අද හිතලා ලබන සුමානේ කරන්න පුළුවන් දෙයක්. එතකොට මේක දැන් අපි මේ ආසියක් දෙකක් බලන් ඉන්නවා කියලා කියන්නේ අපිට ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිසා මම කියන්නේ අදම ආරම්භ කරන්න ඕන. කොහොමද මේක අපි සංවිධානය කරගන්නේ මේකට මුහුණ දීම සඳහා? විශේෂයෙන්ම මම කියන රාජ්‍ය ආන්තරය අපිට පාවිච්චි කරන්න. උදාහරණයක් නම් අපි ගත්තොත් අපි දන්නවා මිනිසුන්ට ඉතාම දරිද්‍රත්, ඉතාම දැඩි ආර්ථික ප්‍රශ්නයක් මුහුණ දුන්න මිනිසුන්ට, බෙහෙත් නැති මිනිසුන්ට ක්ෂණිකව ඒව ලබා ගැනීම සඳහා යාන්ත්‍රණයක් අපිට හදන්න පුළුවන්. ඒක අමාරු. මම හිතුව උදාහරණයක් ගත්තොත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටා අපිට මේ යාන්ත්‍රණය ගොනු කරන්න පුළුවන්. ඒ සඳහා අපේ මහජනතාවගේ නියෝජිත කණ්ඩායම් ඉන්නවා, ගම්මට්ටමේ ග්‍රාම සේවක ඉන්නවා, අනිකුත් නිලධාරීන් රොත්තක් ඉන්නවා. මම මේ රොත්තක් කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මේක රොත්තක්. ඒ එහෙම ඉන්නේ. මේ රොත්ත අපි ඒ රොත්තක් විදිහට පාවිච්චි කරන්න ඕනේ. ඒතකොට මේක කරගත්තොත් අපිට මේකෙන් ගොඩේම් පිළිබඳ මම හිතන්නේ ලොකුම ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. මේක කරන්න පුළුවන් දෙයක්. මේක අපි කළ යුතුයි. මෙතෙන්දී අපි මේක කරන්න ඕන අපි අවුරුදු 5කට 10කට කලින් කරපු විදියට, 20කට කලින් කරපු විදියට නෙවෙයි. මේකට අපි දැන් මේ අලුත් තත්ත්වයක්, මේ අලුත් තත්ත්වයට අනුව හැමෝම හැඩ ගැහෙන්න ඕන. ඔබත් හැඩ ගැහෙන්න ඕන, මමත් හැඩ ගැහෙන්න ඕන, හැම කෙනාම හැඩ ගැහෙන්න ඕන. ඒ නිසා මේක කට්ටියකට තමයි මේක හැඩ ගැහිලා බෙක් කරන්න බෑ. හැම කෙනාම කියන්න ඕන මේක අලුත් තත්ත්වයක්. අපි කලින් කරපු විදියට අපි මේ දේවල් කරන්න බෑ. අපි කලින් කරපු විදියට වඩා අලුත් ක්‍රමයකට මේකට යන්න ඕන. මේ නව මාවතට මේ රට ගත්තොත් අපිට මේකට මුහුණ දී පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ කියන එකයි මගේ අදහස. හරි, මම දැන් කැමති ඊළඟට ප්‍රශ්නයක් යොමු කරන්න අපේ මහාචාර්ය සුරේන්ද්‍ර සූර්යාරච්චි මහත්මයාට. සුමිත්‍රාරච්චි මහත්මයා මට කියන්න, දැන් අපි දැක්කයේ පැහැදිලිවම රජය ප්‍රකාශයක් කළා මේ ආහාර බෙදීමේ මධ්‍යස්ථාන තාවකාලික වසංගම දඹුල්ල, ඒ වගේම බණ්ඩාරවල. අපි දැක්ක ඒ වගේම ගොවියෝ මේ ඇවිල්ලා ලොරි ලෝඩ් වලින් අර ඩීමෝ බට්ටා වලින් ට්‍රැක්ටර්ස් වලින් ගෙනාද විකුණ ගන්න බැරුව විසි කරලා යනවා. ඒ වගේම තක්කාලි කිලෝ එක රුපියල් 20ට විකුණ ගන්න බෑ. කෙසෙල් කැනක්ම රුපියල් 60කට දෙන්න බෑ. මේ වගේ මේ බෙදා හැදීමේ ක්‍රමවේදයේ විශාල බිඳ වැටීමක් තියෙනවා. ඒ වගේම රජයේ අපිට පේන්නේ කිසිසේත්ම ආරක්ෂක හමුදාව මේ වැඩේට යොදා ගන්න බව. දැන් මැතිවල කොමසම්ගේ පැහැදිලිවම කිව්වා මේක පාවිච්චි කරන්න එපා දේශපාලනය සඳහා කියලා. නමුත් අපි දැක්ක මම දැක්ක අල්ජසීරා එකේ කියනවා මාළු මෙට්‍රික් ටන් 400ක් අපතේ ගියා කියලා. ඒ වගේම ගොවියෝ ওই පැත්තෙන් අසරණ වෙලා
ඒ වගේම අනිත් පැත්තෙන් පාරිභෝගිකය සම්පූර්ණයෙන්ම අසරණ වෙලා ගොවියට රුපියල් 20කට විකුණ ගන්න බැරිදී මෙහෙ වෙනකොට රුපියල් 400ට 600ට කියලා දෙනවා. මේකට මොකද්ද ඔබතුමා යෝජනා කරන ක්‍රමවේදය? මේ වගේ මේ ප්‍රශ්නෙට ඉස්සෙල්ලා මම කැවිදි පුංචි නිවැරදි කිරීමක් කරන්න මම මහාචාර්ය නෙමෙයි මම ආචාර්ය උපාධියක් තියෙන කෙනෙක් පමණයි. හරි. දෙවනෝ ඔබතුමාගේ ප්‍රශ්නෙට මේ මම හිතනවා අපේ ආරක්ෂක හමුදාව හොඳ සේවයක් කරන මේ අවස්ථාවේදී. නමුත් මම කැමතියි කියන්න මේ අවස්ථාවේදී මේ මේ කොවිඩ් පාලනයට පමණක් ආරක්ෂක හමුදාව යොමු කරනවට අමතරව මේ ආහාර බෙදා දීම කියන එක ආරක්ෂක හමුදාවගේ වගකීම කරන්න පුළුවන් කියලා. මොකද ආරක්ෂක හමුදාව විශාලයි. දැන් අපිට පුළුවන් නම් මේ අපේ ආරක්ෂක හමුදාවට මේ කොටස් බෙදලා දීලා ලංකාවේ එක එක කොටස් දීලා ඒගොල්ලෝ කෑම බෙදා දෙන්න විශේෂයෙන්ම මේ නැති බැරි අය තෝරගෙන ඒගොල්ලන්ට මේ කෑම බෙදා දෙන ක්‍රමවේදයක් හදාගන්න. ඒ කියන්නේ තොග වෙළඳපොළෙන් බඩු අරගෙන ඒවා පැකට් කරලා ඒවා යම් කිසි ක්‍රමයකට අපි ග්‍රාම සේවකයාගේ අනුග්‍රහය ඇතුව යම් කිසි ක්‍රමයකට ඔක බෙදලා දෙන්න පුළුවන් නම් අපේ මිනිසුන්ගේ තියෙන අර මේ ආහාර හිඟය කියන ප්‍රශ්නෙට මුහුණ දෙන්න පුළුවන්. මොකද මං හිතන හැටියට මේ ආහාර හිඟය කියන එක මිනිසුන්ට බරපතලසේ බලපානවා. අනිත් එක ඒක තුලින් මිනිසුන් වෙන වෙන දේවල් වලට යොමු වෙන ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම දැන් මේ අර මහාචාර්යතුමා කිව්වා වගේ මේ ප්‍රශ්නේ වැඩිහරක් තියෙන්නේ මේ ජනාකීර්ණ ප්‍රදේශවල විතරයි. එතකොට ජනාකීර්ණ නැති ප්‍රදේශ 13ක් 14ක් තියෙන හන්ද ඒ ප්‍රදේශ අපි දැන් යොමු කරන්න ඕනේ අපේ ආර්ථිකය කෙරේ යන්න. ඒ කියන්නේ ආර්ථික ක්‍රියාවලියට ඒගොල්ලෝ යොමු කරන ඒ යාන්ත්‍රය වෙනම යන්න ඕනේ. මේ යාන්ත්‍රණය ඒ යාන්ත්‍රණය අතර වෙනසක් තියෙන්න ඕනේ. ඒකට යම් කිසි කෙනෙක් ප්‍රමුඛතාවයක් දෙන්න ඕනේ. යම් කිසි කෙනෙක් ඒක වගකීම බාර ගන්න ඕනේ. දැන් ඒක රයිසි මම අතුරු ප්‍රශ්නයක් අහන්න කැමති මේ වෙලාවේ. දැන් අපේ මහාචාර්යතුමා ශ්‍රී හෙට්ටිගේ මාත්මයා කිව්වා පැහැදිලිවම අපේ ග්‍රාම සේවා සංවිධානය ගත්තොත් එහෙම මේ ක්‍රමවේදේ පල්ලෙහාට මෙනකොට 14,000කට වැඩි ඉන්නවා ග්‍රාම සේවා නිලධාරීන්. එහෙමනම් ඇයි මේ අවස්ථාවේදී ඔවුන්ව ප්‍රයෝජනයට නොගෙන මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේ වාගේ ඒ කට්ටිය දේශපාලනයේ මේකට හවුල් කර ගැනීම මේ බඩු බෙදා හැරීමට ඔබතුමා ඒ ගැන මොනවද ධර්ම මතය? ඔබතුමා අහන ප්‍රශ්නේ ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මේ මේ වෙලාවේදී අර මහාචාර්යතුමා කිව්වා වගේ අපි පාවිච්චි කරන්න ඕන රාජ්‍ය යාන්ත්‍රණය, ඒ කියන්නේ ග්‍රාම සේවක මේ ප්‍රාදේශීය ලේකම් කියන ඒ යාන්ත්‍රණය තමයි පාවිච්චි කරන්න. මේක දේශපාලඥයන්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද අපි දන්නවා අපේ දේශපාලඥයන්ට ඒ ප්‍රවණතාවය නැති බව. ඒගොල්ලෝ හදන්නේ මේකෙන් ලකුණු දා ගන්නවා මිසක් මේ රටේ මිනිස්සුන්ට සේවයක් කරන්නේ නෙමෙයි. ඒක හන්ද අපි මේගොල්ලන්ට යොමු කරන්න ඕනේ. කොහොමද බලපෑම් කරලා හරි කොහොමද මේගොල්ලන්ට මේ ක්‍රමවේදය රාජ්‍ය යාන්ත්‍රණයට යොමු කරන්න ඕනේ කියන එක තමයි මගේ විශ්වාසය. ඒ කියන්නේ ග්‍රාම සේවකකට හැකියාව තියෙනවා ගමේ ඉන්න හැම නැති මිනිහාම අඳුරන්න. එතකොට අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ හමුදාවට කියලා ඒක යම් කිසි පැකට් කිරීමක් කරොත් ග්‍රාම සේවක තුලින් හරි තැනට ඒක යොමු කරන්න පුළුවන්. එතකොට නැති මිනිහට කෙලිම යවන්න පුළුවන්. ඔව්. තව ඊළඟ ප්‍රශ්නේ මම කැමති යොමු කරන්න අපේ ආචාර්ය බැද්ද විතාන මහත්මයාට. මම ඔබ දැක්ක මේ ඊයේ පෙර දැනකොට බ්‍රිතාන්‍යෙම දැන් පාසල් වැහුවට දරුවන්ට අධ්‍යාපනය නැවතිලා නැහැ. දරුවන්ට කෙලින්ම ගුරුවරු පාවිච්චි කරන ඉන්ටර්නෙට් එක පාවිච්චි කළා ඉතින් මේ පහසුකම දෙනවා. නමුත් ලංකාවේ මේ ඉන්ටර්නෙට් කියන එක වෙබ් අඩවියකට කියන එක ඒක සීමා කළා තියෙනවා. ඔබ දන්නා ඒ වගේම මේක ස්පීඩ් එකක් නැහැ. බොහොම ස්ලෝ තියෙන ඉන්ටර්නෙට් ස්පීඩ් එකක් තමයි අක්ටි දෙන්නේ. ඒකනම් මේක පාවිච්චි කරන්න තවමත් ලංකාවේ මේක සුපෝකවෝවි සේවයක් විතර. නමුත් වෙන රටවල් වල ඇවිල්ලා ඉන්ටර්නෙට් එක කියලා දීලා තියෙනවා නොයෙකුත් පර්යේෂණ ඒ වගේ ඕනම දෙයකට අධ්‍යාපනයේ ඒ සෑම දෙයකටම දීලා තියෙනවා. අනිත් අතට මේ අවස්ථාව වෙනකොට අධ්‍යාපනයේ බිඳ වැටීම වගේම ආර්ථිකයේ බරපතල කඩාවැටීමක් තියෙනවා අපිට පේනවා. අපි දකිනවා මේ රටේ මාජනතාව මේ සාමාන්‍ය මේක දන්න දෙයක්. ආර්ථිකයේ අපි ගත්තම දලදේශීය නිෂ්පාදනයේ 25%කට ආසන්න ප්‍රමාණයක් ලැබෙන්නේ ටුවරිසම්, ඒ කියන්නේ මොකක්ද සංචාරක කර්මාන්තයෙන් සහ ඊළඟට විදේශ ශ්‍රමිකයින්ගෙන්. විදේශ අත්කම් වලින් ගත වාර්ෂිකව ලැබෙන ෆොරින් එක්ස්චේන්ජ් ඒර්නින්ග්ස් කියන්නේ විදේශ විනිමය වලින් ලැබෙන්නේ 65% අපේ පිටරට ගිහිල්ලා වැඩ කරන අයගෙන්. මේ අවස්ථාවේදී මේ දෙකම සංචාරක කර්මාන්තයත් බිඳ වැටලා ඉවරයි 100%ටම වගේ දැන්. ඒ වගේම රෙමිටන්සස් මේ වෙලාවේ සම්පූර්ණයෙන්ම දැන් අඩාල වෙනවා. ඒතකොට රටේ ආර්ථික වශයෙන් අනිවාර්යෙන් විශාල බිඳ වැටීමක් වෙනවා. නමුත් ඒක රජය මේ ගැන අවධානයක් යොමු කරලා තියෙන බවක් පේන්නේ. මම කැමති ඔබතුමාගෙන් දැනගන්න
මොනවාද මම දැන් කිව්ව ප්‍රශ්න දෙක තුනම මේ තුනට ඔබතුමාගේ අදහස් කියන්න. පළමුවෙන්ම අපි ගත්තොත් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔබතුමා කියපු දේ හරි පිළිරටවල් වල අධ්‍යාපනය අඛණ්ඩව ගෙනියන්න දැන් ඇත්තන ඕස්ට්‍රේලියාවේ කියලා තියෙනවා දැන් ඒගොල්ලෝ විවෘත කරනවායි කියලා පාසල් එන සතියේදී. මොකද ඒක ඇත්තටම අපිට අතහරින්න බැරි දෙයක් අධ්‍යාපනය කෙනෙක් ඉදිරියට යා යුතු දෙයක්. අර කිව්වා වගේ අපි හිතන්නේ ඉන්ටර්නෙට් එකෙන් මේක අන්තර්ජාලයෙන් කරන්න පුළුවන් දෙයක් කියලා. මං හිතන්නේ අපේ තියෙනවා රූපවාහිනී විකාශන ගණනාවක් තියෙනවා. ඉතින් ඒවා භාවිතා කරලා මගේ හිතේ මේගොල්ලෝ කරන්න උත්සාහයක් දරනවා. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මේ අවස්ථාවේදී ඒක ශක්තියක් විය යුතුයි. ඒ වගේම දැන් ওই හුඟක් ඔය කරන ටියුෂන් මාස්ටර්ස්ලා මං දන්නවා ඒගොල්ලන්ගේ ස්ටුඩන්ට්ස්ලව ඒගොල්ලෝ ඇත්තටම සම්බන්ධ කරගෙන ඒගොල්ලෝ පවත්වාගෙන යනවා අන්තර්ජාලය තුළින් ඒ ක්‍රමවේදයක් කරගෙන යනවා. අධ්‍යාපනය ගැන මගේ හිතේ ලංකාව ඉතාමත්ම යොමු වෙච්ච රටක්. අධ්‍යාපනය ගැන අපි ඉතාමත්ම උත්සාහයෙන් සහ අවධානයෙන් ඉන්න රටක්. ඒක නිසා ඒක මට හිතන්නේ ජය ගන්න පුළුවන්. එතකොට අනිත් ප්‍රශ්නේ තමයි මේ ආර්ථික කඩාවැටීම. ඒක තමයි විශාලම අපිට තියෙන ප්‍රශ්නය. දැන් අපි දන්නවා අපි සාමාන්‍යයෙන් අපේ ආර්ථිකය රැඳුනේ ට්‍රිලියන 4ක් ආනයනය කළා, ට්‍රිලියන 2ක් අපනයනය කළා. අපේ තිබුණේ බදු ආර්ථිකයක්. එතකොට බදු ආර්ථිකයකදී අපේ ආරක්ෂක මේ තත්ත්වය තිබුණේ ඉතාමත්ම පහත් මට්ටමක. ඒ කියන්නේ අපේ ආර්ථිකය ආරක්ෂණය. මොකද හේතුව අපි හැම වෙලෙම බලාපොරොත්තු වෙන්නේ නිෂ්පාදනය අඩුවෙන් ආනයනය කළා, වැඩියෙන් අපනයනය කරනවා නම් එතකොට එතන ඇති වෙන්නේ ඉතාමත්ම විශාල මේ ගැප් එකක් ඇති වෙනවා. ඒ කියන්නේ ඒ ඒකට තමයි අපි පිටරටින් ණය ගන්නෙ. ඉතින් එතකොට ණය අරගෙන මේක කරන්න බැහැයි කියලා අපි හැම වෙලෙම අපේ දර්ශනය තිබුණෙත් මේක නිෂ්පාදන ආර්ථිකයක් කරා යා යුතුයි. එතකොට දැන් අද තියෙන මේ තත්ත්වය අනුව දැන් ඩොලරේ කඩා ඇත්තට නැගීම සහ රුපියලේ කඩා වැටීමට හේතුව අපනයනය කරන එකට වඩා ආනයනය කරන එක වැඩි වුණාම දැන් අද වුණත් ආනයනය දැන් වාහන වගේක් ආනයනය කරලා තියෙනවා. ඒකෙන් තමයි මේ ඩොලරේ අද 200ට පැන්නේ. මේ අවස්ථාවේදී මොනවද කරන්න ඕනේ අපි? මේ අවස්ථාවේදී ආනයනය සම්පූර්ණයෙන් සීමා කරන්න ඕනේ. හැදිලෙව. අනිත් එක අපිට ආහාර සුරක්ෂිතතාවයක් තියෙනවා ලංකාවේ. ඔය ගෙවතු වගා ඒව කරගෙන යන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අර මේ ආචාර්ය සුමිත්‍රාජ් මහත්තයා කිව්වා වගේ මේක හරි විදියට බෙදා හැරීමක් කෙරෙන්නේ නැහැ. මේ ආහාර නිෂ්පාදනය හරි තැන නෙමෙයි කෙරෙන්නේ. ඒක හරි විදියට බෙදා හැරෙන්න පුළුවන් නම් හමුදාව යොදලා ග්‍රාම සේවා මට්ටමින් ඒක ඊට පස්සේ ඉතිරි බෙදා හැරීම කරනවා නම් මං හිතන්නේ ඒ පද්ධතිය හදා ගන්න පුළුවන්. එතකොට අපිට මේ ආර්ථික සුරක්ෂිතතාවයට අපිට කරන්න තියෙන හොඳම දේ තමයි මේ අනවශ්‍ය ආනයන නවත්තන්න ඕනේ සම්පූර්ණයෙන්ම. දැන් ඔය සැමන් වගේයක් ගෙනල්ලා තිබුණා අවශ්‍ය නැහැ. දීවර ප්‍රජාව දුක් විඳිනවා ඒගොල්ලන්ගේ මේ මාළු බෙදා ගන්න බැරුව. මේ අවස්ථාවේදී අපි කොහොමද සැමන් ගේන්නේ ලංකාවට? අවශ්‍යතාවයක් තියෙනවද? ඉතින් ඒක නිසා මේ අපිට අවශ්‍ය වෙලා තියෙන දැන් ආර්ථික පුනර්ජීවනයක් ඇති කරගන්න ඕනේ. මට මතක් වෙනවා 70 දශකයේ මැද භාගයේදී අපිට තිබුණ න්‍යායක් අපි ස්වයංපෝෂිත වෙලා වෙන රටට අතපාන්න නැතුව ඊට පස්සේ අපිට විවෘත කරන්න තිබුණ ආර්ථිකයේ යම්කිසි සැලසුම් සාගත විදියට 77 78 වෙච්ච ඒ පරිහානිය කිසිම වගකීමක් නැතුව ආර්ථිකය විවෘත කළ හැම ජරාවක්ම ලංකාවට ගේන්න සැලසුවා. ඒකෙන් තමයි අපිට මේ රුපියලේ අවපාතය සහ මේ ආර්ථික පීඩනයක් ඇති වුණේ ලංකාවට. මොකද අවශ්‍ය දේ අනවශ්‍ය දේ හැමදේම ගේනවා. දැන් අපේ ලංකාවේ දේශීය නිෂ්පාදන හරියට පාවිච්චි කරනවා නම් ඇත්තටම සෞඛ්‍ය සම්පන්නයි. අපි මේ මයිලෝ අරවා මේවා කියලා බොන්නේ ඔක්කොම වස. ඒකනේ මිනිස්සුන්ට වස විස පොවන්න කවුද මේ ලයිසන් දීලා තියෙන්නේ? මේක දේශපාලනීකරණය තුලින් වෙන දෙයක්. ඒක නිසා මම හිතනවා මේ අවස්ථාවේ අපේ ඇත්තටම අපේ සෞඛ්‍ය පද්ධතිය ඉතාමත්ම ශක්තිමත්. අපේ වෛද්‍යවරුන් ඇවිල්ලා නැගීහිටලා කිව්වා මේ එයාපෝට් එක වහන්න කියලා. ඒ වගේ මේගොල්ලෝ කියන්නේ මේ ජරා ආහාර වස විස ලංකාවට ගේන කරුණාකර නවත්තන්න. අපේ දේශීය නිෂ්පාදනයේ තියෙනවා ඇති ප්‍රමාණය. ඒක හරියට බෙදා හරින්න පුළුවන් නම් ගොවිය ලත වෙනවා ඒගොල්ලන්ගේ මේ ඒගොල්ලන්ගේ නිෂ්පාදනය බෙදා හරින්න බැරුව. ඒ එහෙම තියෙද්දි අපි පිටරටින් ආනයනය කරනවා. ඒ ආනයනය කළා දැන් අර මම අද උදේ මං ෂෙයා කරා හිටපු මුදල් නැමැති කෙනෙක් ඉඳන් කියන මේ ගොවි දැන් නවත්තන්න. අපිට රුපියල් 35ට පුළුවන් එංගලන්තෙන් මේ ඉන්දියාවෙන් ගේන්න. එංගලන්තේ වගේ රටවල් කරන්නේ එහෙමයි. එංගලන්තේ වගේ රටවල් කරන්නේ පිටරටින් ගෙනල්ලා කනවා. ඒ වගේ අපිටත් ඒක කරන්න පුළුවන්. ඒක නිසා ගොවි තන නවත්තන්න. ඔය වගා බීම් අපිට සංවර්ධනය වෙන දේවල් කරන්න පුළුවන් ඒවයි. දැන් එහෙම කරා නම් අද අපි කොහෙද ඉන්නේ? ඉතින් ඒ වගේ මේ දේශපාලනීකරණයට අර කිව්වා වගේ මේ මහාචාර්ය හෙට්ටිගේ මතය කිව්වා වගේ දේශපාලනයන්ට බැහැ මේක කරන්න.
මේක කරන්න පුළුවන් විශේෂඥයන මේ වෙලාවේදී මේ ආපදා කළමනාකරණය කරලා තියෙන ඇත්තම ජනාධිපතිතුමා ඇහුම්කන් දුන්නා. වෛද්‍ය සභාවට ඇහුම්කන් දුන්නා. හමුදාවට ඇහුම්කන් දුන්නා. එතකොට අනිත් ඔය මේ ගොවීන්ගේ සංවිධාන වලට ඇහුම්කන් දුන්නා. ඒකෙන් තමයි මේ තරම්වත් පාලනය වෙලා තියෙන්නේ මේක. ඒක නිසා මේක විශේෂඥයෝ ඉදදී අර කරන්න බැරි කට්ටිය ඇවිල්ලා කියනවා බැංකු ගැන කතා කරනවා. දැන් මම බැංකු කරන්නේ මම විශේෂඥ හැටි මම දන්නවා මේ බැංකුවල කියනවා මේ මේවයි හුඟක් ලාභ තියෙනවා මේ ලාභ තියෙන නිසා ඇයි මේ බැංකුවල අනිත් ඔක්කොම වැටෙද්දි මේ බැංකුව විතරක් නගින බැංකු නගින්නේ නැහැ බැංකුවල ලාභ කියලා ඒව ගිහිල්ලා සල්ලි කොට ගහගෙන ඉන්නේ නැහැ ඒව ආපෝ ආයෝජනය වෙනවා ඒ ආයෝජනය වෙන ආර්ථිකයේ විදිහට තමයි අපි ওই ණය අනුපාතය ඒ කියන්නේ පොලි අනුපාතය ඇති වෙන්නේ ඉතින් ඒක නිසා ඒ ආර්ථික දර්ශනයක් නැති කෙනෙක් ඇවිල්ලා නිකන් මිනිස්සුන්ට කිව්වම මේ බැංකු දියුණු වෙනවා කියලා මිනිස්සුන්ට බැංකු පනන්න හිතයි බැංකුවල සල්ලි දෙනවනේ. එහෙම එකක් නැහැ. ඒ කියන්නේ ඒ වගේ මේ මහා බොහොම ප්‍රාථමික ගෝත්‍රික විදිහට අපේ රටේ මිනිස්සුන්ට මේ කියලා දෙන්නේ. දැන් මේ දේශපාලන කතා කරද්දී දුකයි ඇත්තට. අපේ රටේ මිනිස්සු කියන්නේ මොකද මේගොල්ලෝ දැනුවත් කමක් නැහැ. එතකොට ඒකයි අර මේ වෛද්‍ය ජාසිංහ වගේ කෙනෙක් ඇවිල්ලා කතා කරද්දී ඒකේ වෙනස තේරෙනවා නේද? අපිට තේරෙනවා. එතකොට අපේ මේ හමුදාපති කතා කරද්දී අපේ වෙනස තේරෙනවා. ඒගොල්ලෝ ඒ විෂය ගැන දැනුමක් ඇතුව කතා කරනවා. එතකොට විෂය ගැන දන්නේ නැති කට්ටිය නිකන් දීපු ස්ක්‍රිප්ට් එකක් හරි මොනවා හරි කියලා ඒක වැඩක් නැහැ. ඒ නිසා අපි ඒ අවදී මිදෙන්න ඕනේ. මම කිව්වා වගේ අධ්‍යාපනයට අපි ඉතාමත්ම කැමති රටක්. ඒක නිසා අපේ ප්‍රාථමික මට්ටමේ වුණත් ළමයෙක්ට තේරුම් ගන්න පුළුවන් කමක් තියෙනවා. අර මේ රූපවාහිනි වැඩසටහනක් තිබුණා මේ ළමයින්ව ගෙනල්ලා පාසල් ළමයින් වෙනල්ලා ප්‍රශ්න අහන්න. ඒ ප්‍රශ්න ආදී අපිට තියෙනවා ළමයි කොයිතරම් සංවේදීද කියලා රටේ තියෙන ප්‍රශ්න ගැන. ඒක නිසා මං හිතන්නේ අපේ රටට දියුණු වෙන්න හැම අවශ්‍ය හැම දෙයක්ම තියෙනවා. හැමදේම කියනවා මේ රට ඇත්ත වශයෙන්ම අර කිව්වා වගේ ලෝකේ විශිෂ්ට රටක්. විශිෂ්ට රටක්. අපි කර පාලනේ මේ වගේ ත්‍රස්තවාදී පාලනය කරපු රටක් නැහැ. මේ අවස්ථාවේදී මේ වගේ පියවරවල් අරගෙන තීන්දුව తీරන අරගෙන මේ ඉන්න ඒ කියන්නේ අපේ විශේෂඥය කතා කරද්දී අපිට සන්තෝසයි. මේ මිනිස්සු තමයි ලෝක වෙන රටවල් කියලා වෙන රටවල් හදලා තියෙනවා. සිංගප්පූරුව දිනු කරන්න අපේ විශේෂඥය සෑහෙන්න උදව් වෙලා තියෙනවා. නාසායකයෙක් ඉන්නවා අපේ විද්‍යාචාර්යන්. ඒක ලංකාව කියන්නේ ඉතාමත් සුවිශේෂ රටක්. ඉතින් අපි මේක අර කිව්වා වගේ රත්තරන් කන්දක් උඩ ඉඳගෙන ඉන්න හිඟන්න ටිකක් වගේ තමයි අපි ඉන්නේ. ඒත් මේ අවස්ථාවේදී අපි මං හිතන්නේ දැන් මට ඉස්සෙල්ලා කතා කරපු ඔබ තිදෙනාම කිව්වා. මේ අපේ තියෙන සම්පත් අපි හරියට කළමනාකරණය කරොත් මේක ලොකු දෙයක් නෙමේ. මේ වෙලාවේදී අපිට අපේ ආර්ථික බටන් එක රීසෙට් කරන්න ඕනේ. ඒ රීසෙට් කරන එක මේ වෙලාවේදී ඇත්තම අභියෝගයක් ආවම තමයි අපිට ඇත්ත වශයෙන්ම දැනගන්න පුළුවන් මේ රටේ තියෙන ශක්තිය කොහොමද අපි එළියට ගන්න කියන එක. මේ වෙලාවේ අපි වගා සංග්‍රාමය පටන් ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. ගොවිතැනට ඒ නිසි තැන දෙන්න ඕනේ 140ක් අපේ ගොවි තැනෙන් ජීවත් වෙන කට්ටිය ඉන්නේ. ඒගොල්ලන්ගේ දළදේශයේ නිෂ්පාදනයට එන්නේ 111යි. ඒ මොකද හේතුව ඒකේ අගේ වැඩි කිරීමක් නැහැ, බෙදා හැරීමක් නැහැ හරියට. ඒවා අපි හදාගත්තොත් මේ අවස්ථාවේදී මගේ හිතේ අපිට සංවර්ධනය කරා යන්නේක අමාරු වෙන්නේ නැහැ. මොකද මුළු ලෝකෙම දැන් ආර්ථිකය වෙනස් වෙනවා. අපිට ඊට පස්සේ ආපෝ ටුවරිසම් ගැන අවුරුද්දකටවත් බලාපොරොත්තු වෙන්න බෑ. සංචාරය කරන්න පුළුවන් ලංකාව ඇතුලේ සංචාරයක් ඇති කරන්න පුළුවන්. දැන් චීන දැක්කම සංචාරක නගරයක් විවෘත කරාම චීනේ ඉන්න කට්ටිය ඇවිල්ලා ඒක පාලනය කරගන්න උදව් ආපෝ වහන්න ඕන. ලංකාවේ ඉන්න ඇති කරන සංචාරක ව්‍යාපාරය ගෙනියන්න අපි ඒගොල්ලන්ට රස්සාවල් ගැන බය වෙන්න ඕනේ නැහැ. අපි අවුරුදු 30ක් යුද්ධ කරද්දි සංචාරක ව්‍යාපාරය තිබුණා. ඒක අපි කියන්නේ ලෝකල් ටුවරිස්ලා ඕන තරම් ඉන්නවා. මුදල් හම්බ කරන කට්ටිය ඉන්නවා. ගිහින් ඒව වියදම් කරලා ලංකාවේ සුන්දරත්වය බලන් ඉන්න කට්ටිය ඉන්නවා. ඒක නිසා ඒක නෙමෙයි අපිට අවශ්‍යනේ මේ වෙලාව ආහාර සුරක්ෂිතතාවය, පිරිසිදු පානීය ජලය. ඒ වගේම අධ්‍යාපනය අඛණ්ඩව ඉදිරියට ගෙනියන්න සෞඛ්‍ය සේවාවන් මේ අවස්ථාවේ ශක්තිමත් කරගන්න ඔය බොරු බෙහෙත් ගෙනල්ලා ඒකත් කරන්නේ ආනයන කරන්නේ නරක තැන් වලින් වැරදි තැන් වලින් හරි එක නෙමෙයි කරන්නේ. ඒතර අපේ දේශීය වෛද්‍ය ක්‍රම වලට අපි ඇත්ත වශයෙන්ම හරි තැනක් දීලත් නැහැ. දැන් මේ වෙලාවේ පේනවා දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා ඉන්දියාවට එවණ්ඩයි කියලා. ඒගොල්ලන්ට අවශ්‍ය කරන බෙහෙත් පළවෙනි වතාවට ලෝකේ තියෙන බලවත්ම රට කියනවා ඉන්දියාවට ඕගොල්ලෝ එව්වේ නැත්තම් අපි ඕගොල්ලන්ට හොඳ වැඩක් කරනවායි කියලා. ඉතින් හිතා ගන්න පුළුවන්ද අපේ තියෙන ඒ කියන්නේ ආයුර්වේද ක්‍රමවල තියෙන ශක්තිය තමයි ඇත්තට අපි මේ අවස්ථාවේ ගන්න ඕනේ. රාවණා යුගයක් තරම් පස්සට යන එකක් තියෙනවායි කියලා අපි කියනවනේ අපේ සංස්කෘතිය. ඒකෙදි මෙන්න මේ අවස්ථාවේදී තමයි මේ අභියෝගයට අපිට මුහුණ දීලා මේක ජය ගන්න පුළුවන් නම් දේශපාලනීකරණය කරන්න නැතුව. මොකද ඒක හරි බොළඳයි. දේශපාලන කතා කරද්දී හරි දුක හිතෙනවා මේවා මිනිස්සුන්ට ඇයි මෙහෙම කතා කරන්නේ මෙහෙම කියන්නේ ඇයි කියලා. ඒකට දෙන්න අවස්ථාව දෙන්න ඒ ගැන ඒ ශේෂ්ත්‍රය ගැන දන්න විශේෂඥයෝ ලංකාවේ ඉන්නවා. මෙච්චර වෙලා පාලනය කරේ දැන් දේශපාලනය දුන්නා නම් තාමත් එයාපෝට් එක ඇරලා තියෙන්නේ. හරි. ඒක කෙලින්ම කිව්ලා අපේ වෛද්‍ය සභාව කිව්වා මේක වහණ්ඩයි කියලා වැහුවා. ඉතින් ඒක නිසා අපිට ඉන්නවා මේ අවස්ථාවේදී හොඳ පාලන තන්ත්‍රයක් තියෙනවා. අර මේ ආචාර්ය හිටගේ මාත කිව්වා වගේ මේක
පල්ලෙහාටම යනකම් අපි බිම් මට්ටමට යනකම් අපි අපිතරන් මේ හදලා නැහැ ඇත්තටම විමධ්‍ය ගත කරපු මේ ප්‍රජා මේ ජාලයක් අපි හදලා නැහැ වෙන රටක. හරි, ඒක නිසා මේක හරියට පාවිච්චි කරන්න අර කිව්වා වගේ දැන්ට තියෙන ලොකුම දේ තමයි එක පළාතකින්ද තවත් පළාතක ගෙනියන්න බෑ. දැන් අපි තුමු පොල් තියෙන්නේ කුරුණෑගල කියලා, කුරුණෑගල කොළඹෙන්ද ප්‍රශ්නයක් වෙනවා. මොකද අර කොළඹ ක්‍රොස් කරන්න ඕනේ. කාටද කරන්න පුළුවන් ඒක? ආමිකට කරන්න පුළුවන්. ඒතර ආමික තමයි මේ අවස්ථාවේදී ආමි නේවි එයාර් ෆෝස් ත්‍රිවිධ හමුදාවට තමයි මේ අවස්ථාවේදී සුරක්ෂිතව ආහාර නියම මධ්‍යස්ථාන වලින් ගේන්න ඕනේ. දැන් මධ්‍යස්ථාන පාලනය කරන්න බෑ කියලා එක වහල් දාන එක ඇත්තටම ඒක කිසිම නිදහස්ට කාරණයක් කියන්න බෑ. ඒක ඒක අපි ඒ කියන්නේ අපි ෆේලිය කියලා කියනෝනේ. අපි ෆේල් වෙන්න කැමති ජාතියක් නෙමෙයි, රටක් නෙමෙයි. ඒක නිසා ඒ අවස්ථාවේදී මේගොල්ලන්ට ආයිස්සරයක් කල්පනා කරලා බලන්න වෙනවා. මේ බෙදා හැරීමේ අක්‍රමිකතාවය හා ජනතාව පාලනය කිරීමේ ක්‍රමවේදය අපිට හදාගන්න පුළුවන්. ඒක නිසා මම හිතනවා අපිට මේක ගොඩ එන්න පුළුවන් මේ ප්‍රශ්නේ. ඒ මේ ප්‍රශ්නේ අපේ ශක්තියෙන් තව වැඩි කරගෙන මේ ආනයන කරන මේ ව්‍යාපාරිකය මේ ලොකුවට මුදල් දෙනවා ආපදා කල්පනා කරන. අපි දන්නේ මේ මුදල් දෙන්නේ ප්‍රතිරූපයක් හදාගන්න. ඒ ප්‍රතිරූපය හදාගන්න මොනවද? ආපෝසරය, ඒ වගේ ජරාව ගෙනල්ලා මිනිස්සුන්ට කණ්ඩ මොණ්ඩ දීලා මුදල් හම්බ කරගන්න. ඉතින් ඒක නිසා ඒ ක්‍රමවේදේ නවතින්න ඕනේ. මේක අපි යන්න ඕනේ නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕනේ. නිෂ්පාදන කෘෂිකර්මය සහ පිරිසිදු ජලය, පානීය ජලය, දීව්‍ර කර්මාන්තේ ඒව සම්බන්ධ කරගෙන යන ආර්ථිකයක් මිසක් අපිට දැන් ඉස්සර හිටපු මේ ඔය මේ සිංගප්පූර වෙන්න හරි ඇමරිකා වෙන්න හරි අවශ්‍ය නැහැ. මොකද අපි දන්නවා ඒ රටවල් ෆේල් වුණා මේ අවස්ථාවේදී. මම මේක මේ ප්‍රශ්නේ යොමු කරන්නේ ඔබ තිදෙනාට. ඔබ දන්නවා දැන් ඔබ වචන දෙකක් පැහැදිලි පාවිච්චි කළා. ඉතා වටින වචන දෙයක් ආර්ථික මොකද ආහාර සුරක්ෂිතතාව. ඒ වගේම 70 දශකයේ පෝෂිත ආහාර අතින් සම්පෝෂිත වීමට මතකයි මේ ළඟදී ටෝකියෝ ගියාම ටෝකියෝ ශ්‍රී ලාංකික ප්‍රජා සංවිධානය කරපු වැඩසටහනදී මම කිව්වා ඇමරිකාව කිව්වා ජපානයට ආහාර නිෂ්පාදනයේ මාස් කීපයක් අතහරින්න. අපි දෙන්නම් ඔබට අඩු අපිට බොහොම ඊට සාධාරණ මිලකට ඔවිට වැඩි අපිට දෙන්න පුළුවන්. එතකොට ජපාන් රජය කිව්වා අපේ ගොවිය කරෙහි, අපේ නිෂ්පාදන කරෙහි අපි විශ්වාසය තියෙනවා අපිට එපා කියලා. දැන් මේක තමයි ඒ රටවල් මේව දිහා බැලුවේ. මේ කොරෝනාවම අපිට පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙන මම දකින විදිහට දැන් මම දැක ආදිසිල් වික්‍රමනායක මහත්මයා පැහැදිලිවම කියනවා සම්පූර්ණයෙන්ම දේශීය නිෂ්පාදන ආහාර නිෂ්පාදන 100%ක් අපි දකිනවා US ඩොලර්ස් බිලියන් ගාන not millions billions ගාන කිරිපිටි සීනි මේ කැටයක්වත් ගෙන්න ඕන දෙවල් නෙමෙයි කිරිපිටි බිඳුවක්වත් ගෙන්න ඕනේ. ඒ වගේම අනිත් පියලි ආහාර තාවනේ මේ සියලුම දේවල් දේශීයම වශයෙන් නිෂ්පාදනය කරලා අර කිව්වා වගේ අර ටින් මාල් ඌ එක ලස්සනට පෙන්න ඌ ටින් එක ගෙනල්ලා පෙන්නනවා. ඌ පෙන්නනවා මේ ඕනම තැනක ගෙනල්ලා වැවකට ගෙනල්ලා මේක ලස්සනට මේ කරන්න පුළුවන් මාළු නිෂ්පාදනය වැඩි කරන එක මේ රටේ මේවට උවමනාවක් නැහැ. ලංකාවේ දේශපාලනක් කියන්නේ ඒක හරි උනන්දුවක් තිබුණේ නැහැ. මම මේ අහන්නේ මේ ප්‍රශ්නේ මේ කොරෝනාවම අපිට රටක් හැටියට දෙපයින් නැගිටින්න රට යොමු කිරීමට අපිට කොච්චර දුරට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්ද කියන එක. දැන් මම හිතන්නේ මෙතෙන්දී අපි එකාන්තයක ඉඳලා අනිත් අන්තයට යන්න ඕයුතුයි. ඒ කියන්නේ අපි අර රොලෝසියේ බට්ට වගේ එකාන්ත දැන් අත්ත වශයෙන්ම අපේ උනේ ඒකයි. නැවත වරක් අපි ඒ වගේ එකාන්තයේ ඉඳලා අනිත් අන්තයට යන්න හොඳ නැහැ කියන එක මගේ අදහස. මොකද හේතුව අපි පුළුවන් තරම් මැද ඉන්න බලන්න. ඒ කියන්නේ සියලු දෙයින් ස්වයංපෝෂිත කිසිම රටක් නැත. විශේෂයෙන්ම කුඩා වගේ අපි වගේ රටක් ගත්තොත් අපිට තිබෙන ඒ ඉඩකඩ අපි උපරිමයෙන් පාවිච්චි කළ යුතුයි. නමුත් ඒ සියරම පාවිච්චි කරත් යම්කිසි හිදසක් ඉතුරු වෙනවා. ඒ හිදස තමයි අපි පාවිච්චි කරන්නට ඕන අනෙකුත් රටවල් සමග ඒ ප්‍රසස්ත ආකාරයකට අපේ ආර්ථික සම්බන්ධතා ගොඩනගන්න. අන්න එතෙන් එතකොට ඒක මේ එක අන්තයක ඉඳලා අපි දැන් මම හිතා 77 වුණේ අපි ගියා එක අන්තයකට. එතකොට ඒ අන්තය ඉඳලා දැන් අපි අනිත් අන්තයට යන්න උත්සාහ කරවොත් ඒක කවදාවත් හරියන්නේ නැහැ කියන එක මම මෙතන කතා කරන්නේ මාළුවා. ආහාර නිෂ්පාදනයේ පමණයි. දැන් හරියට ආහාර නිෂ්පාදනය අතින් හරි. ආහාර නිෂ්පාදනයේ ගත්තොත් ලංකාව වගේ රටක අපිට අවශ්‍ය මූලික ආහාර ටික නිෂ්පාදනය කිරීමේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි කොහොමද ඒක සංවිධානය කරන්නේ කල්පනා කරනවා. අපේ කෘෂි ආර්ථිකය වැටෙන්න හේතුව රාජ්‍ය ප්‍රතිපත්තිය පමණක් නෙවෙයි. ඒකට බලපාපු ප්‍රධාන කාරණයක් තමයි අපේ මිනිසුන්ට ගාමීය ප්‍රදේශවල ජීවත් වන ඒ කෘෂි කටයුතු වල නියත වුණු අයට
තිබුණු අනාරක්ෂිත බව පිළිබඳ ප්‍රශ්නය. හදන දේ විකුණ ගන්න බෑ. විකුණ ගන්න විකුණ ගත්තත් ආදායම් මදි. එතකොට මොන හරි ප්‍රශ්නයක් වුණාම නියඟක් ආපුවාම මහා ගැලුම ගැල්මක් ආපුවාම ඒ වැඩි ඒ වෙන් වෙන හානියට ආරක්ෂාවක් නැහැ. එතකොට අපි මේ කෘෂිකාර්මික ශාස්ත්‍රය හොඳින් කළමනාකරණය කළා ඒ අයට අවශ්‍ය කරන ඒ රැකවරණය ලබා නොදීම නිසා හුඟක් අය මේ රටේ කෘෂිකර්මයෙන් ඈත් වෙලා නගරවලට ආවා. එතකොට මම හිතන්නේ ආර්ථික ප්‍රතිපත්තියත් බලපෑවා. ඊට අමතරව බලපෑවා අපේ සමාජ ප්‍රතිපත්තිය. අපේ සමාජ ප්‍රතිපත්ති අපි හරියට ක්‍රියාත්මක නොකිරීම නිසා අපේ ධනය සමානව බෙදී යන්න අපි මේව කරපු නැති නිසා අපේ ගාමීය නාගරික පරතරය වැඩි වුණු නිසා අපේ හැම ශාස්ත්‍රයකම ඒකම තියෙනවා. අපි කොළඹ 1977 පස්සේ ජාත්‍යන්තර පාසල් පටන් ගත්තා. ඒත් අද ලංකාවේ ජාත්‍යන්තර පාසල් මම 1999 මම පරීක්ෂණ කරනකොට කොළඹවට ජාත්‍යන්තර පාසල් 100 ගානක් තිබුණා ඒ අවුරුදු 20කට කලින්. එතකොට ඊට පස්සේ ඒක වර්ධනය. මම මේ කියන්නේ මෙහෙමයි. ඇත්ත වශයෙන්ම මොනවද මං හිතන්නේ අධ්‍යාපනයේ සම්බන්ධයෙන් දැන් ඔබතුමා කිව්ව විදිහට ජාත්‍යන්තර පාසල් වල ওই ප්‍රශ්නේ දැන් විසඳගෙන තියෙනවා. ඒගොල්ලන් මේ අන්තර්ජාලය මොකද හේතුව? ඒ සමාජ පන්තියකට ඒක කරන්නේ ඒගොල්ලන්ගේ අන්තර්ජාල පහසුකම් තියෙනවා. අපේ රටේ අන්තර්ජාල පහසුකම් තියෙන්නේ 128%. අපේ සංඛ්‍යාලේඛන අරන් බලපුවා. ඒතකොට ඔබතුමා අර කියපු එක හරියටම හරි අපිට පාවිච්චි කරන්න වෙන්නේ අපේ තියෙන රූපවාහිනී යන්ත්‍රය. රූපවාහිනී යන්ත්‍රය කියන එක ජාතික රූපවාහිනී කියලා අපි කියන්නේ. දෙකක් තියෙන මේවා ජාතික විදියට ගියේ නැහැ පහුගිය කාලේ. නමුත් ජාතික කියලා අපි ඒකට කියන්නේ. ඒ ජාතික බවට දැන් පත් කරගන්න ඕනේ. එතකොට තමයි ඒකත් අන්නේ වෙනස. ඒ කියන්නේ මේක මේ දේශපාලනීකරණය වූ නාලිකාවක් නෙවෙයි. මේක ජාතික අවශ්‍යතාවය වෙනස. මේ රටේ සියලු දූ දරුවන්ට අපි මේක සම්පතක් විදියට පාවිච්චි කරලා ඒ ඔහුතුමා කියපු ඒ අධ්‍යාපන වැඩසටහන කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඊළඟ කාරණාව තමයි මම හිතන්නේ අපි අද ගැන කල්පනා කළ යුතුයි. මොකද අද ජීවත් වෙලා ඉන්න ඕන අපේ රටේ විශාල පිරිසකට අද ජීවත් වීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි මම හිතන්නේ ඔබතුමා සඳහන් කරේ මේ අපේ ආහාර බෙදීම් පිළිබඳව ඉතාම ප්‍රසස්ත වැඩ පිළිවෙලකට අපි යන්න. නමුත් අපි අද ගැන කල්පනා කරන ගමම්ම හෙට ගැනත් කල්පනා කරන්න. මොකද හේතුව හෙට අපේ තත්ත්වය වැඩි වෙනස් වෙන්නේ නැහැ. හෙට අපේ තත්ත්වය වැඩි දියුණු වෙන්නේ නැහැ. මොකද ලෝක ආර්ථිකයට බද්ධ වෙලා හිටපු රටක් සම්පූර්ණ මේකෙන් කැඩුනහම ඒකෙන් ඇති වෙන ප්‍රතිඵල අපිට එන්න උග්‍ර වෙනවා මිසක් ඒක හොඳ වෙන්නේ නැහැ. දැන් මේ රැකියාවල් නැතුව ඉන්න ලක්ෂ ගාණක් මිනිස්සු ගත්තාම මේගොල්ලන්ට හෙට ජීවත් පිළිබඳ ප්‍රශ්න තියෙනවා. අපිට මේ අයට මේ ආහාර බෙදලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒක අද කරන්න පුළුවන් හෙට කරන්න පුළුවන් සතියක් දෙකක් මාසයක් කරන්න. නමුත් අවසාන වශයෙන් මේ අය ආර්ථික වශයෙන් යම් කිසි ස්ථාවර මට්ටමකට ගේන්න ඕන. අන්න ඒ සඳහා අවමය තමයි ආහාර නිෂ්පාදනය. මං හිතන්නේ ඒකට අපි යන්නම ඕන. ඒ නිසා මං හිතන්නේ අපේ කෘෂිකර්මය අපි අවධානය පළමුවෙන්ම දීලා ඊළඟට කෘෂිකර්මයේ මත පදනම් වූ කර්මාන්ත අපි පටන් ගන්න ඕන. අපේ රටේ අපි කෘෂිකානික භාණ්ඩ කාර්මික භාණ්ඩ වලට නිම්බාණ්ඩ වලට පත් කරන්නේ නැහැ. ඒ සඳහා අපිට කිසි ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. අපි ගේන්නේ අපි නිෂ්පාදනය කළ ගෙනල්ලා ලෑල්ල උඩ දාලා මාළු විකුණන්නේත් ලෑල්ල උඩ දාලා එළවලු ටික උකුණන්නේ ලෑල්ල උඩ දාලා. ඒ ලෑල්ල උඩ දාලා ඉතුරු වෙන ටික කොහොමද කරන්නේ විසිකල්ලා යනවා. එහෙම නෙවෙයි මේ අතිරික්තය. මම මට මතකයි අවුරුදු 20කට කලින් මට මතකයි 1999 මේ අතිරික්ත මාළු අපි දුම් ගහන ලද මාළු බවට පත් කිරීම සඳහා අපි යම් කිසි යෝජනාවලියක් ඒ දවස්වල ඉදිරිපත් කළා. මේ පිළිබඳව අපි පරීක්ෂණත් කරලා තියෙනවා. ඒ දකුණේ යම් ගම් කීපයක් දීවරගා. එතකොට මේක අපිට කරන්න පුළුවන්. එතකොට අතිරික්තය විසි කරන්න ඕනේ නැහැ. අතිරික්තය කියන එක අපිට පුළුවන්කමක් ලැබෙන්න ඕන හෙට කන්න තියාගන්න. එතකොට අපේ අතීතයේ මිනිසු කරේ විසි කරාද අතිරික්තය. එදේද කොස්සට ටිකත් අපි වලපොස්සට කියලා කිව්වා. මුගත් දේවල් තිබුණේ දුමේ මේවා තේරම වලන් වල දාලා මිනිස්සු තියාගත්තා. එතකොට අපි කිසි දෙයක් ඒ කාලේ ආක දැම්මේ නැහැ. නමුත් ඒවා ගිහිල්ලා ඉවරලා පස්සේ අරගෙන පාවිච්චි කරන. ඉතින් මම හිතන්නේ ඒ නිසා අපිට නැවත අපේ මේ ජීවත් වෙන විදිය, අපි රට කළමනාකරණය කරපු විදිය, අපි දේශපාලනය කරපු විදිය, අපි මේ සියලුම දේ කරපු විදිය පිළිබඳ නව චින්තනයක් අවශ්‍යයි, නව දැක්මක් අවශ්‍යයි. ඒක අපි හැමෝම පිළිගන්නට ඕන. අපිට ඊයේ කරපු විදියට අද වැඩ කරන්න බෑ. ඊයේ ගිය කාලේ අපි පහුගිය අවුරුදු 10 15 20 තුල කරපු දේශපාලනේ මේ රටේ කරන්න බෑ. මේ තත්ත්වය වෙනස්. ඒ නිසා මම හිතන්නේ ඒකෙන් මෙය ඉගෙන ගන්නට ඕන. අපිට ඒ අතීතයේ කරපු විදියට මේ දේශපාලනය කරන්න බෑ. පාර්ලිමේන්තුව කියන එක ඇත්ත වශයෙන්ම ගණන් අද තිබුණා නම් මම කල්පනා කරේ මම දන්නේ නැහැ කොයි විදියට මේක සාකච්ඡා අපි දන්නවනේ පහුගිය කාලේ මේ සාකච්ඡා කීපෙ ඉතින් මම හිතන්නේ අපිට නව කණ්ඩායමක් සමහරලාට ඔය මේ අපේ රටේ ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය වෙන්න පුළුවන් නේද? නව කණ්ඩායමක් කියලා කියන්නේ මුහුණු නෙවෙයි. ඇත්ත වශයෙන්ම කියනනම් අපි දැන් අපි දැන් තුරුම කතා කරලා අද මේ ප්‍රශ්නෙට ලෝකෙ මුහුණ දෙන්නේ කොහොමද?
විශේෂඥ දැනුම පදනම් කරගෙන අද මේ වෙනකොට පර්යේෂණ කරමින් යනවා මේකට පිළියමක් හොයන්නේ. මේ කොරෝනා වදුරට මුහුණ දීම සඳහා ඒ එන්නතක් හොයන්න තමයි අද හැමෝගෙම අවධානය. ඕක හොයා ගන්නවා. ඕක හොයාගෙන තව මාස 6කින්ද අවුරුද්දකින්ද කියන ප්‍රශ්නේ හොයා ගන්නවා අනිවාර්යයෙන්. ප්‍රශ්නේ තියෙන්නේ ඒකෙන් තමයි මේක ඉස්සරහට આવුත් මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ තමයි මම හිතන්නේ ඒ නිසා අපි අවසාන වශයෙන් පිළිගන්න ඕන කාරණාවක් අපි පිළිගත්තේ නැති කාරණාවක් මෙතනවා. ශ්‍රම විභජනය. නවීන සමාජයක් පවතින්න බෑ ප්‍රසස්ත ශ්‍රම විභජනයක් නැතුව. එතකොට මම කරන දේ ඔයාට කරන්න බෑ. ඔයා කරන දේ මට කරන්න බෑ. එතකොට මම කරන දේ ඔයාට කරන්න බැරි නම් ඔයා මට ගෞරව කරන්න ඕනේ. මේ මමට කරන්න බැරි දේ මෙයා කරන්නේ. ඒ වගේ තමයි අද අපි වෛද්‍යවරුන්ට ගෞරව කරන්නේ. අද වෛද්‍යවරුන්ට ගෞරව කරන අපිට කරන්න බැරි දේ එයා කරන නිසා. ඇයි ඔයි මූල ධර්මයේ අපි අනිත්‍යවට වෙන් කරන්නේ නැත්තේ? ආර්ථික පරිපාලනය කරන්න ඒ පිළිබඳ දන්න විශේෂඥයෝ ඉන්නෝ නේද? එතකොට ඒ අයගේ ඇයි ඒ අයට අපි වෛද්‍යවරුන්ට දෙන ඒ ගෞරවය දෙන්නේ නැත්තේ? අපි දන්නවා සමාජයේ ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳව ලෝකේ කොච්චර සාකච්ඡා කරලා තියෙනවා. අද මම දැන් කියන්නේ නෑ ඒක ඉදිරි කාලෙදී ඕගලන්ට පැහැදිලිව පෙනේ රටේ මිනිස්සුන්ට මේ ලෝකේ රටවල් අතර විශාල වෙනසක් මේ වෙනකොට දැකෙනවා. මේක කළමනාකරණය කිරීම අතින් ඉතා ප්‍රශස්ත මට්ටමට ගියපු රටවල් ටික අපි වැඩි කල් යන නිසා හඳුනා ගන්නවා. අන්න එතෙන්දි පෙනේ කොහොමද ඒ රටවල් මේ විශේෂඥයන් විවිධ ශේෂ්ඨවල විශේෂඥයෙකු වහම එක ශේෂ්ඨයක දැන් හැම ශේෂ්ඨකෙම ඉන්න අය පොළඹවාගෙන ඒ අය මෙහෙවාගෙන ඒ අය කළමනාකරණයගෙන ඒකට මුහුණ දුන්නේ. එතකොට මං හිතන්නේ ඒක තමයි අපි එන්න ඕන තැන. එතකොට මේක නව ඉග ආරම්භයක්. මෙන්න මෙතෙන්ට අපිට ගේන්න පුළුවන් නම් මේ රට මේ අවස්ථාවේ අපේ ප්‍රධාන අරමුණ හැමෝම ජීවත් කරවීම. ජීවත් කරවීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද හේතුව ජීවත් කරවීම කියන්නේ අද විතරක් නෙවෙයි නේද? එතකොට ඒ සඳහා අපි සැලැස්මක් හදන්නට ඕන. ඒ සඳහාත් අත්‍ය වශයෙන්ම අපිට විශේෂඥ ඕන. ඒක අපිට කියන්න බෑ වෛද්‍යවරුන්ට හදලා දෙන්න කියලා නේද? එතකොට ඒකට ඉන්නවා අපේ විශ්වවිද්‍යාල අපිට මුළු රටේම විශ්වවිද්‍යාල පටන් අරගත්තා. නමුත් ප්‍රශ්න තියෙන්නේ අපි දන්නේ මොනවද දුන්නේ කියලා. ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් මේ විශ්වවිද්‍යාල වලින් ඉන්න ඒ විශේෂඥෝ අපි කවුද කියලා හඳුනගෙන ඒ අය තමයි මේවට ගන්නට ඕන. එතකොට ආර්ථිකය සමාජය මේ සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නේ අපි ඒක අපි කළමනාකරණය කරන්න බැරි වුණා. අන්තිම අපි අමතක කරමු. සංස්කෘතියවත් අපිට කළමනාකරණය කරන්න බැරිවලා මේ රටේ ගැටුම් වලින් ගහන රටක් බවට මේ රටපත් වුණා. ඒව කළමනාකරණය කරපු රටවල් තියෙනවා. ඒව පිළිබඳ විශේෂඥ දැනුම තියෙනවා. කොහොම අපි ඒව පාවිච්චි කරා. ඉතින් ඕකට දුර යන්න ඕනේ. අපි දන්නවා නැගෙනහිර ආසියාට ගියාම අපිට පේනවා රටවල් කොහොමද ඒ කළමනාකරණය. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ කළමනාක දැනුම මත කළමනාකරණය විශේෂඥ දැනුම මත කළමනාකරණය කියන මූල ධර්මය ශ්‍රම විභජනය කියන එක අපි පිළිගන්න ඕන. පිළි නොගෙන මේක අපිට කිසිසේත්ම ඉස්සරහට යන්න බෑ. මේ මම කරති දැන් ඊළඟට මම ඉදපත් කරන ඔබ දෙපළට මේ ප්‍රශ්නය ඒකම වෙනත් ආකාරයකින් අපි දැක්ක දැන් විදේශ රටවල් කෙරෙහි අපි විශ්වාසය තබා අපි ඒකෙහි අපි ඩිපෙන්ඩ් වුණා. ඒගොල්ලෝ තමයි අපි ආහාර ද්‍රව්‍ය වලට හාල්ද පිටිද සීනිද අලද ලුණු මිරිස් මේ හැම දෙම ඉන්දියාවෙන් පකිස්තානයෙන් හා අනෙක් රටවල් වලින් ගෙන්දි ගියාම අපි දැන් මේ අවස්ථාවේදී ලොකු බරපතල තර්ජනයකට මුහුණ දුන්නා. ඒ නැති ආහාර සුරක්ෂිතතාවයක් නැති නිසා. ඒ වගේම ශ්‍රී ලංකාව පර්යේෂණ කෘෂිකාර්මික පර්යේෂණ වලට මූලිකත්වය දෙන රටක් නෙවෙයි. නමුත් අපි දන්නවා අමරිකාව එතන ගියාම යුරෝපීය රටවල් ලංකාවේ වවන දේවලුත් වවනවා. ඇයි ඒ? ඒගොල්ලෝ පර්යේෂණ කළේ ජෙනටිකලි මොඩිෆයි කළා වවන්න නැති දෙයක් නෑ. ඇයි අපිට දැන් මේක හොඳම අවස්ථාවක්. මේක හොඳම අවස්ථාවක් ශ්‍රී ලංකාවට නැවත දැන් වචනේ පාවිච්චි කළා ඔබතුමන්ලාම සිස්ටම් රීසෙට් කරන්න කියලා. මේක හොඳම අවස්ථාවක් ශ්‍රී ලංකාව රටක් හැටියට. මම මේ කතා කළේ වෙනත් නිෂ්පාදන නෙමෙයි. ආහාර නිෂ්පාදන ශ්‍රී ලංකාව බැලුවම වටේට ගලාගෙන යන ගංගා අත්තර දාපු වැව්වම් 30,000 ගණක් තියෙනවා. මේක හොඳම අවස්ථාවක් විදිහට අපිට දකින්න බැද්ද නැගටිව්. අපි කෘෂිකාර්මීය මත පදනම්ිත රාජ්‍ය නැගටිව්. අපි නැවත මේ ශ්‍රී ලංකාව ලෝකේ රටවල් වලට ආහාර සම්බන්ධයෙන් අතපොවා නැහැ කියන දේ පාවිච්චි කිරීමට මේක අපිට ප්‍රයෝජනවලට ගන්න බැරිද? අනිත් බැද්ද විතාන මාත්මයා. ඔව් අනිවාර්යයෙන්ම දැන් අර එතන අවශ්‍ය වෙන්නේ අගය එකතු කිරීම. ඔව් දැන් අපි හුඟක් කාලයක් තිස්සේ අපි කරේ මොනවද අපේ තේ නිෂ්පාදනය. අපි ඇරියා ලන්ඩන් ඔක්ෂන් වලට. හරි ඊට පස්සේ දැන් ඔය අද තියෙනවා ගිල්මා එතකොට විශේෂ නම් වලින් එනවා. දැන් අපි ඒව තමයි ආනයනය කරලා තියෙන අගය එකතු කිරීමක් කළා. අපි තේ පැකට් කළා බ්‍රෑන්ඩ්ස් හදලා ඒ කියන්නේ නිල නාම හදලා අපි දැන් ඒක කළා තියෙනවා තේ සම්බන්ධයෙන්. එතකොට ටයර් වලට අපිට තියෙනවා ඇත්තටම රබර් ලංකාවේ තියෙනවා සෑහෙන උසස් ගණයේ රබර් තියෙනවා. කුරුඳු ගත්තම ලෝකේ තියෙන උසස්ම කුරුඳු තියෙන ලංකාවේ. අපි ඒක කරන්නේ මොකද්ද? පැක් කරලා විකුණනවා. හැබැයි අපි ඒක
අගේ එකතු කිරීමක් කරන්නේ නැහැ. ලංකාවේ නිෂ්පාදනය හුඟක් අඩුයි. කෙරීගෙන යනවා දැන් ඒක ප්‍රවණතාවයක් තියෙනවා. හැබැයි ඒකට අතහිත දීමක් නැහැ. නිමි ද්‍රව්‍යයක් විදිහට යවන්න. දැන් ඕකට අතීත දෙන්නේ නැහැ. දැන් ලංකාවේ නිෂ්පාදනය කරන මයික්‍රෝ, ඒ කියන්නේ නිෂ්පාදනය නෙමෙයි අපි අපි කියමු ඒක අපි ඒක ඇසෙම්බල් කරනවා මයික්‍රෝ වාහනේ තියෙනවා. හරි. එතකොට ඒ සංස්ථාවට පවා අත දෙන්න කෙනෙක් හිටියේ නැහැ. දේශීය නිෂ්පාදනය නෙමෙයි අත දෙන්නේ. මොකද දැන් දේශපාලඥයෙක් යද්දි පිටරට අරගෙන යන ලොකු ප්‍රජාවක් අරගෙන යන ව්‍යාපාරික ඒගොල්ලෝ ගිහිල්ලා මොනවද කරන්නේ? ඩීල්ස් දානවා. අපි මේකට ඒජන්ට්ස්ද, මේක ඒජන්ට් කියලා. ඊට පස්සේ එහෙම තමයි මේ ට්‍රිලියන 4ක බඩු ගෙනල්ලා ලංකාවේ ගොඩ ගහලා ලොකු අලවීකරණයක් කරලා රූපවාහිනියක බැලුවොත් හැම වෙලේම මොනවා මොනවා හරි පිටරට ගෙන අපි ගත්තම විකුණන්නේ. හරි. දේශීය දෙයක් නෙමෙයි විකුණන්නේ. කවුරක්වත් මුං ඇට අරවමිය විකුණන්නේ නැහැ. හරි. විකුණන්නේ ඔක්කොම පිටරටින් ගෙනාවු ඔක්කොම දහජරාව. හරි. ඒවා මිනිස්සුන්ට පොඩි කාලෙල පුරුදු කරනවා. එතකොට කොකා කෝලා බොන්න පුරුදු කරයි, මයිල බොන්න පුරුදු කරයි, ඊට එනර්ජි ඩ්‍රින්ක්ස් පුරුදු කරයි. ඒ වගේ ඔක්කොම ජරා, ඒ කියන්නේ අර කිව්ව වගේ අපිට අපේ සදාචාරයේ සංස්කෘතිය රැක ගන්න ඕනේ. අපි මත මේ තරම්වත් අපි මේ බේරිලා ඉන්නේ අපි කන ආහාර පද්ධතිය ඇත්තට වෙන රටවල් වලට වඩා හොඳ නිසා. ජංක් ෆුඩ් අපි අඩුවෙන් කන්නේ. දැන් කොළඹ මේ ඔය කියපු දැන් ඔය ප්‍රදේශ කිව්ව නේද දැන් 25න් ආ ඔය බලන්න කොච්චර මැක්ඩොනල්ඩ්ස් ආරමිය තියෙන තැන් වල තමයි දැන් මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. හරි. මේක වැඩි ඔඩුදුවන්නේ හරි ආහාර අපි ගන්න නැති කට්ටිය. හරි. දැන් අපිට ඇත්ත වශයෙන් අපි අර පොඩි කාලේ පසුව විදේශගත වුණා පොඩි කාලේ අපි ගමේ හිටපු වුරුද්දට අපිට තාම අර ඒ ආහාර වල තියෙන ඒ සුවඳ කැකුළු හාලක තියෙන සුවඳ ඒවා අපි තාම විඳිනවා. ඉතින් ඒ විඳින කට්ටිය ඉදිරියේදී වැඩි වෙන්න ඕනේ. ඒ වගේම අගය එකතු කිරීම අපි කිව්වා දැන් ආහාර වලින් ඇත්තටම අතිරික්තයක් තියෙනවනම් වී වලින් මේ හාල් වලින් ඒකෙන් පුළුවන් ඔයිල් හදන්න පුළුවන් රයිස් ඔයිල් ඉතාමත්ම වැදගත් අපිට විදේශ විනිමය උපය ගන්න පුළුවන් ඒ වගේ හුඟක් දේවල් තියෙනවා හැබැයි ඒක හේතුව තමයි මම කිව්වා වගේ ව්‍යාපාරිකයන්ව ගෙනියන්නේ මේ දේශීය ව්‍යාපාරිකයන් ගෙන ආනයනය කරන කට්ටිය නෙමෙයි ගෙනියන්නේ අපනයනය කරන කට්ටිය නෙමෙයි ගෙනියන්නේ ආනයනය කරන කට්ටිය මේගොල්ලෝ ගෙනියන්නේ ඔක්කොම ඒ කට්ටිය ඒගොල්ලන්ගෙන් තමයි මේගොල්ලෝ යැපෙන්නේ ඒතකොට ඒගොල්ලෝ තමයි ලොබි කරන්නේ ඒගොල්ලෝ තමයි දැන් දිගට ඇවිල්ලා දෙන්නේ මේ මෙන්න මිලියන 50ක් ගන්න මිලියන 100ක් ගන්න ආපදා කල්පනා කරන්නට අවශ්‍ය නැහැ අපේ දේශීය නිෂ්පාදනයට අත දෙනකන් අපේ ඒ කියන්නේ දේශපාලඥ බලයේ ඉන්න මේක හදන්න බෑ ඉතින් අර කිව්වා වගේ රීසෙට් බටන් එක කියලා කියන්නේ ඇත්තටම මහාචාර්ය හිටගේ මාතකේ සම්පූර්ණ නැත්ත අපි මැදෙම පිළිවෙතක් අනුගමනය කරන්න මේ කරන්න බැරි දේවල් තියෙනවා මේ හදන්න බැරි බෙහෙත් තියෙනවා මේ හදන්න බැරි යන්ත්‍ර උපකරණ තියෙනවා ඒවා අපි අනිවාර්යයෙන්ම ගෙන්නන්න ඕනේ හැබැයි ඔය ට්‍රිලියන 4ක් ගෙනල්ලා ට්‍රිලියන 2ක් පිටරට යවන එක නම් නැති කරන්න ඕනේ. අපි ට්‍රිලියන 2කට වඩා අඩු කරගත්තා නම් කොහොමද එතකොට අපි තියෙන තත්ත්වේ? අපිට අතිරික්තයක් එනවනේ. එතකොට අපිට යන්න ඕනද අතපාගෙන මේ ගිල්ල පරම්පරාවල ණය කරන්න ඕනද? නැහැ. එතකොට මේ සුඛෝපභෝගී මේ දේශපාලඥය හදන්න ඕනද? නැහැ. දැන් දැක්කනේ බොරිස් ජොන්සන් අසනීපෙන් ඉන්නවා දැන් මේ අවස්ථාවේ. එයා ඒ මොකද මිනිස් වතරට යනවා බයිසිකල් එකේ නැගලා එයා යනවා ගිහිල්ලා ග්‍රෝසරිස් ගන්නවා මේ අගමැති. හරි. ඩ්‍රයිවර් කෙනෙක්වත් පාවිච්චි කරන්නේ නැහැ. නෑ. හරි. ඔබ දන්නේ අපි කොහොමද අපේ වාහනේ දාන්නේ? වාහන කීයක් යනවද? ඉතින් මේ වගේ රටක මිනිස්සුන් 150කට වඩා 160ක් විතර දරිද්‍රතාවයෙන් පෙළෙන්නේ. වේල් තුන හරියට පෝෂ්‍ය පදාර්ථ නැහැ. ඒ කියන්නේ පෝෂ්‍ය දායක මාළු හරි මොනවා හරි කිරි හරි එක මේ ආහාරයක් ගන්න බැරි කට්ටිය ඉද්දි අපි ඇයි මේ විදිහට නාස්තියක් කරන්න කියන එක. එතන ඒ නාස්තිය නවත්තන්න ඕන පළමුවෙන්ම. ඊට පස්සේ අර කිව්වා වගේ අපේ ස්වයං පෝෂණය වෙන්න බෑ මොනම රටකවත් සම්පූර්ණයෙන්ම. හැබැයි ආහාර සුරක්ෂිතතාවය අපිට ඇති කරගන්නම් පුළුවන්. අපිට ඇති වෙන්න පුළුවන්. ඒකට ගොවියන්ට දැන් දන්නවනේ එංගලන්තයේ ඔබතුමාත් ජීවත් වෙලා තියෙනවා වැඩිම මුදල් හොයන්නේ කවුද? ෆාමර්ස්. ෆාමර්ස්ලට තමයි වැඩිම මුදල් තියෙන්නේ. ඒගොල්ලන්ට තමයි ඔක්කොම හොඳම වාහන තියෙන්නේ, හොඳම ගෙවල් තියෙන්නේ. මොකද ඒගොල්ලන්ට හරි සැලකීමක් තියෙනවා ඒ රටේ. අපිට දෙන්න ඕන නම් සබ්සිඩි එකක් අන්න දෙන්න ඕනේ එතනට. වෙන තැනකට නෙමෙයි. හරි. ෆාමර්ස්ලට මේ පැහැදිලි මිලකට අපි ඇත්ත වශයෙන්ම සාධීව්‍ර කට්ටියනේ. ඒගොල්ලන්ට අපි වැටුපක් දුන්නත් ආණ්ඩුවේ වැටුපක් දුන්නත් ඒත් වටිනවා. මොකද ඒගොල්ලෝ තමයි නිෂ්පාදන ක්‍රියාවලියේ අපේ රට බේරගන්න ඉන්න, අපේ ආහාර සුරක්ෂිතතාවය ඇති කරන්න ඉන්න එකම හමුදාව තමයි මේ ගොවිතැන් කරන කට්ටිය. ගොවිතැන් කරන කට්ටිය ධීව්‍ර කර්මාන්තය. දැන් මම කැමති දැනගන්න අපේ ආචාර්ය සුමිත්‍රා රත්නමාත්‍යාගෙන් මේ දේශීය නිෂ්පාදන නගා සිටුවීම. මම මේක නැවත කියනවා, මම පුනපුනා කියනවා, මේක මේ ආපු වදුර රටක් ඇටිට අපි නැගිටින්න හොඳම අවස්ථාවක්. හොඳම අවස්ථාවක්. හැබැයි ඒකට අපි තේරුම් ගන්න ඕනේ කොතනටද අපි අවධානය යොමු කරන්න ඉන්නේ රටක් ඇටිට.
ලෝකයේ අනිත් රටවල් සමග සංසන්දනාත්මක බලනකොට අපි එතනදී බොහොම පහළ ඉන්නේ ආහාර නිෂ්පාදනය අතර. රටක් හැටියට රජය යොමු කළ යුතු තමන්ගේ දෘෂ්ටියේ තමන්ගේ අවධානය යොමු කරපු විශේෂ වැදගත්ම ස්ථානයක් තමයි ලංකාවේ කෘෂිකර්මාන්තය. නමුත් ඒක මේ ලංකාවේ වුණේ නැහැ. ඔබතුමා කොහොමද දකින්නේ මේ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන මේකෙන් අපි සම්පූර්ණයෙන්ම නිදහස් වෙන ආහාර සුරක්ෂිතතාවය අතින් අපි සම්පූර්ණයෙන්ම නිදහස් වෙන. හරි, ඔබතුමා කියන ප්‍රශ්නේ හරියටම හරි. මගේ මතය තමයි මේ COVID-19 කියන එක අපිට ආශිර්වාදයක් කරගන්න ඕන. ආශිර්වාදයක්. හරි, මේක අපි ආශිර්වාදයක් කරගන්න මේකෙන් අපි පාඩමක් ඉගෙන ගන්න ඕනේ. හරිද? දැන් අපි දන්නවා මෙතන අපේ ආර්ථිකයට දායක වෙන විශේෂ කොටස් දෙකක් ඉන්නවා. කෘෂිකාර්මික ආර්ථිකයට දායක වෙනවා ගෝවියා. අනිත් එක ධීවර කර්මාන්තයට දායක වෙන ධීවරය ඉන්නවා. දැන් මේ අවස්ථාවේදී අපිට පුළුවන් ධීවරයට අත දෙන්න පුළුවන්. ධීවරයට මොකද දැන්ට ධීවරයෝ උඟක් දෙනෙක් අතරමං වෙලා මේ මෙදා වෙලා කන්නතු වෙන. නමුත් අපි ඒගොල්ලන්ට උදව් කරන්න පුළුවන්. ඒගොල්ලන්ට උද්‍යෝගිමත් කරන්න පුළුවන් ගිහිල්ලා මාළු අරන් යන්න කියලා. මොකද මාළු අරන් ආවම ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ විකුණ ගන්න බැරි එක. ඉතින් ඒ මාළු ගණ්ඩ යාන්ත්‍රණයක් ඇදුවා නම් ධීවරයා ධීවර කර්මාන්තිය අපිට දියුණු කරන්න පුළුවන්. ඒකෝට ඒ ධීවර කර්මාන්තයෙන් එන මාළු ටික අරගෙන වෙලා ඒක බෙදලා හැද ක්‍රමයක් ගත්තා නම් එතනින් අපිට දායක වෙනවා. දෙවෙනි එක අර මේ මේ මේකෙන් බලපාන්න නැති පළාත්වල කෘෂිකර්මයට අපිට කෙලිම අත දෙන්න පුළුවන්. දැන් මෙතෙන්දී විශේෂ දෙයක් තියෙනවා. අපි මේ ලංකාවේ ඉතිරි ගමන මං හිතන දැන්වත් දේශපාලඥයන්ගෙන් අයින් කරලා ප්‍රශස්ත කට්ටියට බාර දෙන්න ඕනේ. මං හිතන්නේ විද්වත්තු බාර ගන්න ඕනේ මේ රටේ පාලනය. හොඳම උදාහරණය තමයි අද මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරු මේක කරට ගත්තාම අද මේ පාලනය 182කට බැහැලා පාලනය වෙලා තියෙනවා මේ ලෙඩ්ඩු. මොකද වෛද්‍යවරු තමයි අද මේක පාලනය කරන්නේ. මේක දේශපාලඥයෝ පාලනය කරන්නේ තවද මන්ත්‍රීතුමාරි පාලනය කරන්නේ. එක්කෝ ඇඟිලි ගහන්න ගියා නම් අද මේක ලොකු විනාශයකට යනවා. මේ උදාහරණ අපි පාවිච්චි කරලා කෘෂිකර්මයේ මේ දන්න අයට බාර දීලා ධීවර කර්මාන්තයේ දන්න අයට පාලනය කරලා ඊළඟට සප්ලයි චේන් කියන අංශයට ප්‍රමුඛත්වයක් දීලා අර නිෂ්පාදනය කෘෂි නිෂ්පාදනය ධීවර නිෂ්පාදනය ඔක්කොම එකතු කරලා ඒවා බෙදාහරණ යාන්ත්‍රණයක් ඇති කරා නම් සප්ලයි චේන් එක දියුණු කරලා කියන්නේ එකතු කිරීම ගබඩා කිරීම බෙදාහැරීම කියන අංශ තුන හොඳට ප්‍රශස්ත විදියට කරගෙන ගියොත් මම හිතන්නේ අපිට මේකෙන් ගොඩ එන්නත් පුළුවන්. මේක අපිට ආශිර්වාදයක් කරගෙන මේ අපේ රටේ ප්‍රගමණයට ලොකු උදව්වක් කරගන්න පුළුවන්. ඔව්. අපි අවසාන වශයෙන් මම කැමති ඔබ තුම්පොලටම මේ ප්‍රශ්නේ යොමු කරන්න. ඔබ දකින්නේ නැති ඉලෙක්ෂන් කොමිෂන් එක මැතිවරණ කොමසන්ගේ සභාපතිවරයා දැන් අවස්ථා කීපයකින් ලිඛිතව රජයට දැනුම් දුන්නා මේ කොරෝනා මේ වසංගතය දේශපාලන වාසි වලට පාවිච්චි කරන්න එපා. නමුත් ඔබ දකින්නේ නැති දැන් ඉන්ටර්නෙට් එකේ මේ අන්තර්ජාලය දාලා තියෙනවා සතුස විකුණන පැක්ස් වල ගහලා තියෙනවා පොහට්ටුව දාලා තියෙනවා. ඒ වගේම අර කලින් කියුණා වගේම අර තියෙන ක්‍රමවේදය පාවිච්චි කරන්නේ නැහැ. පහළට යනකම් තියෙන ග්‍රාම සේවක දක්වා යන ක්‍රමවේදය පාවිච්චි කරන්නේ නැතුව මේ වැඩේට පාවිච්චි කරනවා මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී. ඒ වගේම අපි දන්නවා මේ වෙනකොට ඉස්සල්ලාම දුන්නා USA වලින් කියන්නේ ලෝක බැංකුවෙන් නෑ චීනෙන් ගත්තා $1 billion. ඊළඟට දැන් තවත් රටවල් ගණනාවකින් ඒ වගේම රට ඇතුලේ බිලියන්ස් ගානක් දැන් මුදල් රැස් කළා මේ එකට. නමුත් අපි හොඳටම දන්නවා මේ රටේ පිනිවිදභාවයේ රාජ්‍ය සේවයේ නෑ. වගකීමක් නෑ. ඒ වගේම මේ රටේ මහ ජනතාව හොඳටම දන්නවා මීට කලිනුත් million 93ක සුනාමි සල්ලි වලට මොකද වුනේ කියන එකත් මේ රටේ මහ ජනතාව දන්නවා. ඒ කිව්වේ කවුරුත් නෙමෙයි හිටපු අක්‍රම විනිශ්චයකාරවරයාමයි. ඒතන මේ විනිවිදභාවයෙන් නැතුව කිසිම වගකීමක් නැතුව මේක රජේ කොහොමද අපි මහ ජනතාව කොහොමද සෑහීමකට පත්වන්නේ මේ මුදල් කොයි විදිහටද වියදම් කරන්නේ? එක. දෙක, දැන් මැතිවරණ කොමිසම කියනවා මේක පාවිච්චි කරන්න එපා. මේ කොරෝනාව දේශපාලන වාසියට පාවිච්චි කරන්න එපා කියද්දී ඔබ දකින්නේ නැති එක එක තැන්වල බෙදනවට ආහාර පැකට් එක ගහලා තියෙන නම ගම ඔක්කොම ටික අහවලා අමාත්‍යවරයා මන්ත්‍රීවරයා මේ ආධාර දෙන්නේ. මේ හැම පක්ෂෙම මේ වැඩේ කරනවා. කොහොමද මේකෙන් මැතිවරණ කොමිසම හැටියට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන එකට මට පේන්නේ නැහැ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එතනදී අසාර්ථකයි.
ඔහුගේ රාජකාරිය එතනදී පැහැදිලි වෙන බවක් පේන්න නැහැ. මේ දෙකම එකක් ඇවිල්ලා වගවීම, අනිත් එක විනිවිදභාවය, ආ මැතිවරණ කොමිසමේ වගකීම. මම කැමති මේ සම්බන්ධයෙන් පළමුව ආචාර්ය බැද්ද විතාන මහත්මයාගෙන් කරුණු ඔව් ඇත්තටම ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. මොකද දැන් මේ යාන්ත්‍රණය කඩා වැටීමට හේතුව දැන් ඔබතුමා දන්නවා, දැන් අපි අර පිටි මේ කිරි බෙදන්න පටන් ගත්තේ අපි ඇත්ත වශයෙන් දේශීය මේ පැලවත්ත ව්‍යාපාරිකින් පටන් ගත්ත කාගෙන්ද? කසල කර්මනාකරණය කරන අයගෙන්. එතකොට එතනට ගියාම අපිට තේරෙනවා ඒගොල්ලන්ගේ ගෙවල් වලටත් ලැබෙන්නේ නැහැ ඒවා. කිසි දෙයක් ලැබෙලා තිබුණේ නැහැ. දැන් ලැබෙන්නේ නැහැ. එතකොට දැන් අද පෙන්නවා කැලණියේ කැලණියේ පාලම ළඟ එතන ඉන්නව වත්තක් 160 දෙනෙක් ඉන්නවා. මෙතෙක් මොනවත් ලැබිලා නැහැලු. දැම්මට විජේරාමෙන් කට්ටියක් කතා කළේ අපිට මොනවත් හම්බුනේ නැහැයි කියලා. ඉතින් එතකොට මේකෙන් තේරෙනවා මේ කොළඹ මෙච්චර ග්‍රාමීය සම්පත්තියේ දිබෙදා හරින්න බැරි නම් අපිට කොහොමද ඈත ගම්නියංගම් වලට යන්නේ කියලා මේ දේශපාලන නියන්ත්‍රණයත් තුලින් යන්න බෑ. ඉතින් එතකොට මැතිවරණ කොමසාරිස්ට අද බලතල තියෙනවා. ඕක නවත්තන්න පුළුවන් එයාට. ඒ වගේම අපිට ඉන්නවා දැන් අපිට ස්ථාවරයක් තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විදියට අද ඉන්නේ ජනාධිපති සහ කැබිනට් මණ්ඩලයේ විතරයි. ඒතකොට කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා තමයි ජනාධිපතිතුමා. ඒතකොට එතුමාට පෝට්ටුවෙන් වැඩකුත් නැහැ, වෙන මොනක්වත් වැඩකුත් නැහැ. ඇත්තටම එතුමා ඉන්නේ විධායක තැනක ඉන්නේ. ඒ විධායක බලතල අනුව තමයි මෙච්චර කාල මේ ගත්ත ඒ වයින් තමයි කියන්නේ. අර ඔබතුමා ඉස්සෙල්ලා කියන වගේ 225න් වැඩක් නැහැ. ඔකට 60 දෙනෙක් පත් කරා නම් පලාතර වග කියන මන්ත්‍රීවරුන් ඒ ඇති. මොකද අපේ කොළඹ කොළඹින්න 19 අපි දන්නේ මගේ ප්‍රදේශයේ කෝට්ටේට වග කියන්න ඕන මන්ත්‍රීවරයෙක් නැහැ. හරි, එතකොට වගකීමක් නැති දේශපාලනඥයෝ තමයි අපිට අද ඉන්නේ. ඒක නිසා මෙතෙන්දී දේශපාලන යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඕනේ. අර කිව්වා වගේ අපි මේ සාකච්ඡාව කරේ අපිට තියෙනවා ත්‍රිවිධ හමුදාවක් තියෙනවා. ඒගොල්ලන්ට පුළුවන් සුරක්ෂිතව ආහාර නිෂ්පාදනය කරන තැන ඉඳලා ගෙනියන්න ආර්ථික මධ්‍යස්ථාන වාහනයකනේ අවශ්‍ය වෙන්නේ. ජනතාව යන්න ඕනේ එතනට, එතනට යන්න ඕනේ බෙදාන්න ත්‍රිවිධ හමුදාවේ කට්ටිය විතරයි. ඊට පස්සේ ඒක ගෙනියනවා ග්‍රාමීය මට්ටමට ගෙනියනවා. එතකොට ග්‍රාම සේවක දන්නවා මේ මගේ වසමේ කවුද ඉන්නේ කියලා. මෙච්චර අපිට මෙච්චර ගාණක් ඉඳලා ග්‍රාම සේවක ජාලයක් ඉඳලා අපි ඒක ප්‍රයෝජනය ගන්න නැත්නම් මේ වෙලේ ආහාරය බෙදා හරින්න. මොකද අපි සුරක්ෂිතතාවයේ තියෙනවා, ආහාර නිෂ්පාදනයේ තියෙනවා, ඒක විසිකලා දාන්න වෙනවා. දීවර මේ දීවර ප්‍රජාව කලකිරලා ඉන්න. මොකද ඒගොල්ලන්ගේ මොකද ඒක ෂෙල්ෆ් ලයිෆ් එකක් තියෙනවනේ. ඒගොල්ලන්ට ශීතකරණ නැහැ, අයිස් නැහැ. මේ අවස්ථාවේදී කොහොමද ඒක ඉක්මනට බෙදා හරින්න ඕනේ? එතකොට ඒ ක්‍රමවේදයට යන්න අපිට කවදාකවත් දේශපාලනය කොච්චර ඇවිල්ලා කතා කරත් අපි මේක කරනවා අරක් කරනවා කියලා ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ හිතන්න පුළුවන් අපේ අතින් මේක වෙන්න ඕනේ මේ වෙලාව. අපි කරන්නේ නැත්නම් කවුද කරන්නේ? කවුද කරන්නේ ඉන්නවා කට්ටිය. අර කිව්වා වගේ විශේෂඥයෝ ඉන්නවා. හරි, කසල කල්මනාකරණය කරන ඔබටයි මටයි කරන්න අපි මේ මිනිස්සුන්ට හරි තැනක් දෙන්න ඕනේ මේ අවස්ථාවේදී. අද ඒක හරි වැදගත්ද? එතකොට වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්න කට්ටිය හරි වැදගත්. පිට රටවල වල හෙදියෝ ඇරලියද්දී අපි ඒ කට්ටිය ගිහිල්ලා වැඩ කරනවා. හරි, වෛද්‍යවරුන්ගේ උපදෙස් වලට අපි අහුම්කම් දෙන්න ඕනේ. මේ අවස්ථාවේදී හමුදාවේ ආරක්ෂිතතාවයේ ඔක්කොම පොලිසිය කරන ක්‍රියාවලිය අපි අගයන්න ඕනේ. අද වෙද්දි කීන මගේ 1000 දුකද මිනිස්සු. ඒ කියන්නේ මේ ඇඳුරි නීතිය උල්ලංඝනය කළ රට 5000ක් විතර. ඉතින් මේ පුදුම රටක් මේක. රට 5000ක් අරගෙන තියෙනවා පොලිස් භාරයට ඇඳුරි නීතිය කඩ කළා. ඉතින් මෙච්චර මේ නීතියට අපි හැම වෙලෙම කියන්නේ නීතිය ආධිපත්‍ය රකින්නකම්. හරි, අපි අපේ රට හදන්න අමාරුයි. ඉතින් එතකොට මේ නීතිය කඩන්නේ දේශපාලඥයෝ නම් පළමුවෙන්ම. අතිවන් නීතියක් තියෙනවා මේක දේශපාලනීකරණ කරන්න එපා කියලා. ඉතින් ඒ උදාහරණයම තමයි අර 1000 ගිහිල්ලා අහුවෙලා තියෙන්නේ. මොකද ඒ මිනිස්සු හිතනවා නෑ මේක මගේ රට, මට ඕන විදිහට මම වැඩ කරනවා, මට කවුරක්වත් කියන්න දෙන්න ඕනේ නැහැ. අර කිව්ව වෘත්තීය මේ අභිමානය දෙන්නේ නැහැ වෘත්තකයන්ට. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී ඇත්තට විධායකට ලොකු වගකීමක් තියෙනවා. මැතිවරණ කොමසාරිස්ට ලොකු වගකීමක් තියෙනවා මේ අවස්ථාවේ. මොකද මිනිස්සුන්ගේ ජීවිත ගැන හිතලා ඉතින් දේශපාලනේ පන්දු ගහන්න ගිහිල්ලා මේ දේශපාලන ෆුට්බෝල් එහාට මෙහාට ගාලා මේවා කරලා ඊට පස්සේ මම මේ ඔක්කොම එක්කව කරගෙන දැන් අපි හිටපු අර මේ වරෙන්තුනිකුත් කරලා ඉන්න කට්ටිය පාව ගිහිල්ලා උපදෙස් දෙනවා. ඉතින් මේක මිනිස්සුන්ට විහිළුවක් වෙන්නේ නැතුව හරි මිනිස්සුන්ට මේ යම් කිසි ගෞරවයක් දීලා අභිමානයක් දීලා හරි විදියට මේක කරගෙන ගියොත් මං හිතන්නේ අර කිව්වා වගේ මේක ආශිර්වාදයක් කරගන්න අමාරුයි. අපි ඒක දැන් සුනාමියෙන් ආශිර්වාද වෙච්ච කට්ටිය තමයි අන්තිමටම වැජමුණියන්ගේ විදියකට. අපිට මේක ඇත්තට ආශිර්වාදයකට වඩා මේක අපේ අභියෝගයක්. මේක ඉතාමත් වැදගත් අභියෝගයක් අපේ රටේ නියම පෞරුෂය පෙන්වන්න. මුළු ලෝකෙටම උනත් පෙන්වන්න. දැන්ට අපි පෙන්වලා තියෙනවා අපේ වෛද්‍ය අපි දන්නවා ලංකාවේ ඉන්න වෛද්‍යවරුන් තරම් හොඳ වෛද්‍යවරු නැහැ මේ ලෝකෙ කොහෙවත්. අපේ ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්ගේ තියෙන හැකියාව
ඒගොල්ලන්ගේ තියෙන අත්දැකීම්, ඒගොල්ලන්ගේ තියෙන ඒ කියන්නේ ආකල්ප පිටරටවල ගියාම දන්නවනේ GPS ලා කොච්චර ඉන්නවද එංගලන්තේ. අපේ ලංකාව පොඩි බාධාවක් කරන්න කැමති ඔබ දකින්න ඇති NHS එක බ්‍රිතන් වල ශ්‍රී ලංකාවේ පවුලක් ගෙදර තමන්ගේ ස්වාමි පුරුෂයාට කොරෝනා හැදිලා තුන්වෙනි පාරටත් NHS එකට ගිහලා ඇවිල්ලා නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මේ හේතුව මොකද දන්නේ? ඒගොල්ලන්ට තියෙනවා ඒක යම් කිසි අපි කියනවා ඒක මේ ක්‍රිටිකල් මාස් එකක් ඒගොල්ලන්ට කරන්න පුළුවන්. ඒ කියන්නේ ත්‍රෙෂෝල්ඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ ධාරිතාව යහට ගියාට පස්සේ දැන් අපි හිතමු තියෙන්නේ වෙන්ටිලේටර් 100යි. හැබැයි 200 දෙනෙක් එනවා ඉල්ලුමක් තියෙනවා. අනිත් 100ට කියන්න ඕනේ ඔයගොල්ලෝ ගෙදරට ඉන්න අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. මොකද මේ 100ම ගෙනාවයි කියලා කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ තත්ත්වෙට ඇවිල්ලා තියෙන්නේ. දැන් ලංකාවේ ඒ තත්ත්වෙට එන්නේ නැතුව පාලනය කරගන්න. චීනේ පාලනය කරේ අලුතෙන් හැදුවා ඉස්පිරිතාල. ඒගොල්ලන්ට විශේෂයෙන් මේගොල්ලන්ට ඒ හැකියාව තිබුණා. ඒකෙන් තමයි චීනේ පාලනය කරේ. දැන් එංගලන්තෙට වෙලා තියෙන්නේ අසරණ වෙලා තියෙන්නේ ලෝකෙන් හොඳම සෞඛ්‍ය සේවය කියන එංගලන්තෙට. මොකද ඒගොල්ලන්ගේ ඒ ධාරිතාව ඉක්මවා යන මේ ලෙඩ්ඩු ප්‍රමාණයක් දැන් පැමිණෙනවා ඉස්පිරිතාල වලට. ඒකයි වෙලා තියෙන්නේ. එතන ඛේදවාචකයක් මම දන්නවා. මට ගෙදර නැති වුණා. ඒ මොකද හේතුව එයාට මේ හුස්ම ගන්න අමාරුයි ගම කිව්වා සී නැති වුණාම අපිට දන්වන්න කියලා. එතකොට එන්නම් කියලා. ඒ කියන්නේ එතකොට ලේට් වෙන්නේ. ඒ වගේම තමයි දැන් ඉතාලියත් අතහැරලා දාලා තියෙන්නේ. මොකද වෙදකම් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය පැන්නම දෛනිකව දවසට වෙදකම් කරන්න පුළුවන් ප්‍රමාණයක් ඉන්නවා. ICU එකේ ඒක යම් කිසි පරිමාණයක් තියෙනවා. ඊට එහා යන්න බෑ. ඉතින් එතකොට කියන්න වෙන්නේ ඔයගොල්ලෝ ගෙදරට එලා ඉන්න අමාරු වුණොත් කියන්න අපි බලන්න මොනව හරි කරන්නයි කියලා එච්චරයි කරන්න වෙන්නේ. ඉතින් ඒක නිසා මේ මැස්ස වගේ ඇත්තට නැති වෙලා යනවා. දවසට කී දෙනෙක් නැති වෙනවද? එංගලන්තේ දැන් මේ පහුගිය ඒ කියන්නේ 1000කට වඩා මේ එක දවසකට 1000කට කිට් වෙන 900ක් නැති වෙන එක දවසක. ඒ වගේ ඉතාමත්ම විශාල ව්‍යසනයක් මේක. අපි ඇත්ත වශයෙන් මේ අපේ තියෙන මේ දේශගුණය නිසා අපි යම් කිසි දුරකට මගේ හිතේ මේක මැඩපවත් වෙලා තියෙනවා. හැබැයි ඒකෙන් අපි හිතන්න නරකයි මේක ඉක්මනට ඉවර කරන්න පුළුවන් ප්‍රශ්නයක් කියලා. මේක අභියෝගයක්. මේ අභියෝගයට අපි මේ වෙලාවේදී හරි විදිහට මුහුණ දෙන්න ඕනේ. එතනදී අර කිව්වාගේ නීතිය ආධිපත්‍යය තමයි අපිට මේ වෙලාවේ පිට වෙන්න තියෙන්නේ. මොන දේශපාලනචින කමන නීතියක් තියෙනවද? මැතිවරණ නීතියක් තියෙනවද? මැතිවරණ ප්‍රකාශිතපත් කරලා තියෙනවා. කරුණා කරලා ඕගොල්ලෝ පැත්තකට වෙලා ඉන්න. හරි කට්ටියට මේ විශේෂඥයන්ට මේක බාර දෙන්න අපි පත් කරගත්ත ඉන්නවා විධායක ජනාධිපති කෙනෙක් ඉන්නවා. එතුමාට පූර්ණ බලතල තියෙන මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ වැඩන අර කිව්වා වගේ පාර්ලිමේන්තුවේ වැඩන නිකම් බොරුවට එතන කාලනාස්ති කරලා සල්ලි වියදම් කරනවා මිසක් ඒකෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ඇත්තටම අලුත් ව්‍යවස්ථාවක් පවා ගේන්න අවස්ථාවක් කරගන්න පුළුවන් ජනාධිපතිතුමාට මේක පාලනය කරොත්. දැන් ඒක ඉතාම වැදගත් දෙයක්. දැන් මැදවිතාර මහත්මිය ආචාර්ය මැදවිතාර මහත්මයා පැහැදිලි කර රටේ නීතිය ආධිපත්‍ය නැතුව මේ වැඩේ රටක් හදියට ඉස්සරහට යන්න බෑ කියලා. ඒක මම 100%ක්ම පිළිගන්නවා. දැන් මෙතනදී මම කැමති මහාචාර්ය සිරිහෙට්ටිගේ මහත්මයාට මේ ප්‍රශ්නේ යොමු කරන්න. දැන් මෙතන කොමිසමේ සභාපතිවරයා ඉන්නවා. මහින්ද දේශප්‍රිය මහත්මයා ඔබ දකිනවා මේ නාම යෝජනා දෙනකොට ඔක්කොගෙම ගන්නවා ඇසට් ඩෙක්ලරේෂන් එක. හැබැයි මේ ඇසට් ඩෙක්ලරේෂන් එක අරගෙන ඒක සීල් තබා පැත්තකින් තියෙනවා. ඔහුට ඒක ප්‍රසිද්ධ කරන්න බෑ රටේ මහ ජනතාවට දැනගන්න. ඒක නීතියෙන්ම තහනම්. ප්‍රසිද්ධ කළොත් ඔහුට සිර දඬුවම් නියම කරන්න පුළුවන්. අනිත් අතට රටේ මහ ජනතාවට කිසිම දෙයක් දැනගන්න බෑ. මෙයා මේ බැඳුම් කර වංචාය හොරෙද්ද එහෙම නැත්නම් සුනාමි හොරකම් කරපු කෙනෙක්ද කවුද කියලා කිසි දෙයක් දැනගන්න බෑ. ඒ තොරතුරු ගන්න බෑ. ඇයි? නීතිය සම්පාදනය කළේ මේ පාර්ලිමේන්තුවමයි. එතකොට මේ අවස්ථාවේදී රටේ නීති ආධිපත්‍ය නැතිකම තමයි. මොකද නීතිය සම්පාදනය කළේ මේගොල්ලෝ ඒගොල්ලන්ගේ ආරක්ෂාව. යම් තැනැත්තෙක් මේ තියෙන ඩෙක්ලරේෂන් එක ඇස ඩෙක්ලරේ වත්කම් ප්‍රකාශයට පටහැනිව ක්‍රියා කළා කියලා පස්සේ වත්කම් වෙනස් දෙයක් අහුනොත් කීයද දඬනේ? රුපියල් 1000. රුපියල් 1000ක දඬනේ. එතන මැතිවරණ කොමිසමට මෙතනදී වගකීමක් නැද්ද? මේ එක. මේ අවස්ථාවේදී මේ අවභාවිතා කිරීම මේ විදිහට ඒ සෑම දේශපාලන පක්ෂයක්ම මේ කොරෝනාව දේශපාලන වාසියට පාවිච්චි කිරීම මෙතිවන්න ක්‍රමවේදය මේක එහෙම බෑ. මේක නිවි යුතු දෙයක්. රටක නීතියක් තියෙන්න ඕනේ. නීති ආධිපත්‍යයක් නැති නිසා තමයි අවුරුදු 72ක් තිස්සේ ලංකාව මේ ඉදිරි බිඳ වැටුනේ. එහෙනම් මෙතිවන්න කොමිසම වගකීම නැද්ද? මොකද එතන හූල් මහත්මයා මේක කෙලින්ම හඳුනාගා කියනවා. ඔහු නිර්භයව කියනවා බෑ මේ රට මෙහෙම යන්න බෑ. මෙතන නීතියක් නැතුව මුකුත් කරන්න බෑ කියලා. ඔහු තමයි බය නැතුව කතා කරන එකම අපේක්ෂක මේ ඉන්න සමාජිකයේ තුන්දෙනාගේ. එහෙනම් මෙතිවන්න කොමිසමට මේ අවස්ථාවේදී හොඳටම දන්නවා ඒ අය තමන්ගේ නම් ගහලා මේක බෙදනවා.
පවත්තන සාකච්ඡාවලදී ඔක්කොම පාවිච්චි කරන්නේ ඔයගොල්ලන්ගේ දේශපාලන ක්‍රමවේදය තමයි මේක මේ මේ කොරෝනාව ඡන්දයට යන්න. ඒ කියන්නේ මෙතනදී ඔහුට තියෙන වගකීම ගැන ඔබ කොහොමද රටේ මහ ජනතාවට කරුණු දක්වන්නේ? සිරිහෙතිගේ මහත්තයා. මම හිතන්නේ ඔයි කියපු කාරණාවට අලුතෙන් දෙයක් ඉතු කරගන්න පුළුවන් කමක් නැහැ. මොකද හේතුව මම දැන් ඔබතුමාම කිව්වා දැන් මේක අපි කියනවා මේ මේ වගේ දේවල් ඒ මැතිවරණ නීතියට අනුකූල නැහැ කියලා. ඒ අසු මැතිවරණ නීතිය අනුකූල නැතුව විවිධ දේවල් කරානේ මේ රටේ දිගටම. ඒකට මේ මැතිවරණ නීතිය පමණ නෙවෙයි ගොඩාක් නීති වලට අනුකූල නොවි ගොඩක් දේවල් මේ රටේ උන. ඒකට ඒක මං හිතන්නේ මේ රටේ අපි කාලයක් තිස්සේ මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් එකක් තමයි නීතියේ ප්‍රමාණ නීතිය ප්‍රමාණවත් නොවීම. ඒක නීති නීතිය දැන් මේ දැන් අර කලින් කියපු එක ඒ කියන්නේ පුද්ගලයාගේ වත්කම් හෙළි කිරීම පිළිබඳ නීතිය භාගයක් ගිහිල්ලා ඊළඟ භාගයට යන්නේ නැතුණාම ඒක තමයි තීන ප්‍රතිපල. ඒකට දැන් ඒතකොට අපි දැන් මේ නීතිය සම්පාදනය කරේ වාද මමද? ඒ නීතිය සම්පාදනය කරේ පාර්ලිමේන්තුව විසින්. ඒකට පාර්ලිමේන්තුවේ අය මේක සම්මත කරනකොට මේ සීමාව පැනවගත්තේ ඇයි කියන එක අපි ඒගොල්ලන්ගෙන් අහමු. මගෙන් අහලා වැඩක් නැහැ. තේරුණාද? ඒකට ඒක ප්‍රතිපලයක් තමයි ඔය මත උතුමා ගැන. මම ඊට වඩා පොඩ්ඩක් ඉස්සරහට ගිහලා වෙන දෙයක් ගැන කතා කරන්න කැමතියි. දැන් අද අපි ඉන්න තත්ත්වය බලමු. අද මේ රටේ පාර්ලිමේන්තුවක් නැහැ. පාර්ලිමේන්තු මැතිවරණය කවද්ද පැවැත්වෙද කියලා අපි දන්නේ නැහැ. ඒකට රාජ්‍ය යාන්ත්‍රණයක රාජ්‍ය අපේ රාජ්‍ය ගත්තාම අපේ රාජ්‍ය යාන්ත්‍රණය ගත්තාම ඒකේ අංශ තුනක් තියෙනවා. එකක් තමයි අපි දන්නවා මේ මේ කියන්නේ අධිකරණය. අනිත් පැත්තෙන් මේ අපේ අපේ ජනාධිපතිතුමා නියෝජනය කරන ඒ විධායක තනතුර විධායක ඒකම මේ පාර්ලිමේන්තුව මේ පාර්ලිමේන්තුව නැහැ. ඒකෝ දැන් පාර්ලිමේන්තුවක් නැතුණාම එදිනෙදා කටයුතු වලට ගත්තාම අවසාන වශයෙන් අපේ වගේ නවීන රාජ්‍ය යාන්ත්‍රණයක් තුල තියෙන්නේ මොකද්ද? රාජ්‍ය පරිපාලනය. වෙන මොකක්වත් නැහැ. ඒ කියන්නේ අපි ඒකින්ද තමයි ඉස්සර කිව්වේ පර්මනන්ට් සෙක්‍රටරි ස්ථිර ලේකම්. ස්ථිර ලේකම් කියලා කියන්නේ එයා තමයි ඒ කියන්නේ ආණ්ඩු දෙකක් අතර ඉන්නේ එයා තමයි. ආණ්ඩු කාණ්ඩුවක් තියෙනවා. ඒ ආණ්ඩු ඉවරුනහම තව ආණ්ඩුවක් එන්න කලින් ඉන්නේ ස්ථිර ලේකම්. ඒකෝර ස්ථිර ලේකම්ගේ වටා තමයි අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ගොනු වෙලා තියෙන්නේ. ඒකම රාජ්‍ය ආයතන තියෙනවා. ඒවා අපි දන්නවා පත් කරලා තියෙනවා දැනුම මත පදනම් වෙලා සමහරලා මේක ගැන හිතන්නේ නැතුව. යම් පුද්ගල පත්කොට මේ ආයතන පාලනය කිරීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙන බෑ. මොකද හේතුව ආයතනයක් කියලා කියන්නේ පාර්ලිමේන්තුවෙන් සම්පූර්ණ වැපෙන එකක් නෙවෙයිනේ. ඒතකොට මේ ආයතන සහ ඒ රාජ්‍ය දෙපාර්තමේන්තු ඒ රාජ්‍ය අමාත්‍යාංශ ඒ සියලු දේවල් අත්ත වශයෙන්ම අතකොට මං හිතන්නේ අපි අද මෙතන මේ මුහුණ දීලා ඉන්න ප්‍රශ්නය තමයි අද තිබෙන දේශපාලන යථාර්ථයට අනුකූලව මේ තීරණ ගැනීමට අපිට තියෙන අපහසුම. අද මම හිතන විදිහට අපිට මේ අවස්ථාවේ තිබෙන ලොකුම සම්පත තමයි මේ රටේ තියෙන රාජ්‍ය පාලනය සඳහා අපි ගොඩනගලා තියෙන පාලන තන්ත්‍රය. ඒ පාලන තන්ත්‍රයට මොකක්වත් වෙලා නැහැ. ඒ පාලන තන්ත්‍රය එහෙම්ම තියෙනවා. ඒවට අවශ්‍ය සියලුම පිරිස ඉන්නවා. ඒවට අවශ්‍ය කරන සියලුම සම්පත් තියෙනවා. එතකොට ඒව ගොඩනැගිලි තුන ඒගොල්ලන්ට කිසිම ගැටලුවක් නැහැ. ඒව යනවා ඉස්සරහට. ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒක යොදාගන්නේ නැති එක විතරයි. දැන් මම කියන්නම් මෙතනදී අත්ත වශයෙන්ම කියනනම් ওই සමානව සාධාරණව බෙදීම පිළිබඳ කාරණාව ගත්තොත් මේ සඳහා අපිට ඒක කරන්න පහසුම ක්‍රමය තියෙනවා. අපිට ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වටා මේක ගොනු කරන්න පුළුවන් නම් මම අවස්ථාවක් කිව්වා අපි පටන් ගමු කෝල් සෙන්ටර් එකක් මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ. ඒකට අවශ්‍ය නිලධාරීන් ඉන්නවා. ඒවට අවශ්‍ය දුරකථන තියෙනවා. ඒව පරිගණක තියෙනවා. ඒ සීරම තියෙනවා. වාඩි වෙන්න තැන් තියෙනවා. ගොඩ ගැහිලා ඉන්න ඕනේ නැහැ. එතන කාමර ගොඩාක් තියෙනවා. ඒ කාමර 10ක ඉන්න පුළුවන් 10 දෙනෙක්. එතකොට මේ 10 දෙනා කාමර 10ක ඉඳගෙන මේක මෙහෙවන්න පුළුවන්. කෝල් සෙන්ටර් එක මෙහෙවන්න පුළුවන්. ඒක කෝල් සෙන්ටර් කියන්නේ කුඩා ප්‍රදේශයක්. ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කුඩා ප්‍රදේශය. මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සුල ඉන්න මිනිස්සුන්ට අපි දන්නවනවා ග්‍රාම සේවක මගින් මෙන්න මේ මෙන්න මේ දුරකථන අංකවලට Tamanට විශාල ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ. එතකොට ඒක ගන්නේ කවුරුවත් නෙමෙයි ගන්නේ කවුද? ඒ සඳහා ඉන්න අපිපත් කරපු නිලධාරියෙ. නිලධාරියා වග කියන්නට ඕන අනිත් සෑම කෙනෙකුටම. එතකොට මේ නිලධාරියාට පුළුවන් මේ. එතකොට මේ ඔයි කියන අරයට ලැබුණ නැහැ මෙයාට ලැබුණා කියන ප්‍රශ්නේ ඒකෙන් විසඳෙනවනේ. මොකද හේතුව අපිට පුළුවන් උදේ ඉඳලා රෑ වෙනකන් කී දෙනෙක් කතා කරාද? ඒක මේ හැමෝටම හැබැයි හැම ගෙදරකම ටෙලිෆෝන් නම්බර දෙන්න පුළුවන්. ඒක අමාරු දෙයක් නෙවෙයි නේද? අපේ ග්‍රාම සේවකට පුළුවන් පයින් යන දුර. කිලෝමීටරයක් දුර තමයි ඉන්නේ හැමෝම. එතකොට මේ කිලෝමීටරේ පයින් යන්න බැරි නම් මොටර් සයිකල් එකක් දෙන්න පුළුවන් යාට නේද? අපි දෙමු යාට මොටර් සයිකල් එක ගොන් කාර් එකක් හරි දෙමු.
දීලිවෙල කියනවා හැම ගෙදරගෙන ගිහිල්ලිවෙල මෙන්න මේ දෙන්න මෙන්න පත්‍රිකාව බෙදන්න. මොකද පත්‍රිකාවේ තියෙන්නේ, පත්‍රිකාවේ තියෙන්නේ මේ මේ ඉතාම භයානක අවස්ථාවේ ඔබ පවුලේ යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් ආහාර පිළිබඳව, බේත් පිළිබඳව, ළමයි පිළිබඳව, ආබාධිතය පිළිබඳව මෙන්න මේ නම්බර වලින් එකකට කතා කරන්න. එතකොට මේ හැන්දෑවේ වෙනකොට මේගොල්ල කතා කරනවද නැද්ද, මේ අය කතා කරනවද නැද්ද, කතා කරපුවාම අතන කට්ටිය ඉන්නවා ඒවා ලියා ගන්නවා. එතකොට ඒවා ලියා ගත්තාම ඒ කට්ටිය ඉන්නේ කායටද, ඒ කට්ටිය ඉන්නේ ඒ ප්‍රාදේශීය ලේකම් යටද, එතකොට ප්‍රාදේශීය ලේකම් ඉන්නේ කායටද, දිසාපති යටද නේද, එතකොට දිසාපති ඉන්නේ කාගේ යටද. ඔය විදිහට බලාගෙන යනකොට මේ යාන්ත්‍රණය අපිට ඕනවටත් වැඩිය ඇති මේ ප්‍රශ්නය කළමනාකරණය කරගන්න. අපි ඒ සඳහා මං හිතන්නේ අපි අද හෙටම අපි ඒ ක්‍රියාවලිය දියත් කරගන්න පුළුවන් නම් මං හිතන දැන්ටම දියත් කරලා ඇති කියලා මම හිතනවා. මොකද හේතුව සාමාන්‍ය දැනුම එක, මේක මේ මහා ලොකු විද්‍යාවක් නෙවෙයි මෙතන තියෙන්නේ, මේක සාමාන්‍ය දැනුම පිළිබඳ ප්‍රශ්නයක්. එතකොට ඒක අපිට මේක ඒකම අපි දන්නවා. අපේ රටේ මට්ටම් තුනක පාලන තන්ත්‍රයක් තියෙනවා, පළාත් පාලන ආයතන තියෙනවා, පළාත් සභා තියෙනවා, ජාතික මට්ටම. එතකොට මං හිතන්නේ මෙන්න මේ යාන්ත්‍රණය අපි මේව කරගත්තොත් අපිට මේක. අනිත් එක තමයි අපි නවීන තාක්ෂණය ගැන කතා කරනවා. එතකොට නවීන තාක්ෂණය කියන එක අපිට මේක හිඟයක් තියෙනවද? අපේ ගෙවල් වල අන්තර්ජාල නොතිබෙන්න පුළුවන් අහිංසක මිනිසුන්ගේ ගෙවල් වල. නමුත් ওই පාදේහිල්ල එකම් කාර්යය අන්තර්ජාලේ නැද්ද? නේද? අන්තර්ජාලේ නැද්ද? එතකොට ග්‍රාම සේවකට අන්තර්ජාල දෙන එක අමාරුවක්ද? අමාරුවක් නැහැ. අන්තර්ජාලය කියන්නේ මේ ලොකු දෙන්නේ පෞද්ගලික මේ කියන්නේ රාජ්‍ය ආයතනෙට කරන්න බැරි නම් ඒක අපි කිමු පෞද්ගලික ආයතනෙට කිමු ඔයක් මේ ආධාරයක් විදියට දෙන්න කියලා. ප්‍රශ්නන්නේ පාදේහිල්ල එකම් කොටස කීයද තියෙන්නේ? 340යි මං හිතර හැටියෙ නේද. එතකොට මේක එතකොට මේ තාක්ෂණය පාවිච්චි කිරීම හරි අවශ්‍යයි. එතකොට අද හැම ගෙදරකම මොනවත් නැතුණා දුරකථනයක් තියෙනවා. අහිංසක මිනිස්සු බව පොඩි දුරකථනයක් තියෙනවා. ඒකෙන් සමහරලාට අපි කියන මේ ළමයින්ට ඉගෙන ගන්න දේවල් කරන්න බෑ. ඒකෙන් අඩු ගන්න පුළුවන් හදිසියක් වුණාම මෙන්න මට මහා හදිසියක්, මෙන්න මේ 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 මෙතන මම ඉන්නේ කියලා කියන්න පුළුවන්. එතකොට ඒකට ප්‍රතිචාර දක්වන්න කිලෝමීටර් 500ක් යන්න ඕනේ නැහැ, කිලෝමීටර් 50ක් යන්න ඕනේ නැහැ, කිලෝමීටර් වැඩි වුණොත් 10යි, කිලෝමීටර් 10යි. එතකොට කිලෝමීටර් 10ක් කියලා කියන්නේ කොච්චර වාහනයක් නැගලා ගියාම කිලෝමීටර් 10ක් යන අද වාහනයක් පාර නැති හින්දා විනාඩි 15යි යන්නේ නේ. එතකොට දැන් මම හිතන්නේ අපිට මේක මම හිතන්නේ මේක අත්ත වශයෙන්ම මම කියන විශාල අභියෝගයක්. මේ අභියෝගයට මුහුණ දීන සඳහා අපිට තියෙන සම්පත් උපරිමයෙන් පාවිච්චි කරන්න ඕනේ. මේ පවතින වාතාවරණය තුළ අපිට තියෙන ඒ ඉඩ අපි පාවිච්චි කරන්නට ඕන. පාවිච්චි කරලා මේකෙන් මිනිස්සු ගලව ගන්නට ඕන. ගලවගෙන හෙටට අවශ්‍ය කරන්නා වූ ඒ ප්‍රතිසංස්කරණ කරලා වැඩසටහන් සකස් කරලා වහාම ක්‍රියාත්මක කිරීම තුළින් අපිට මාස 4කින් කන්න මොනවාරි උනස් හදා ගන්න පුළුවන්. ඒ කන්න මොනවාරි මාස 4කින් හදා ගන්න පුළුවන්. මොකද අපි කන හුඟක් දේවල් මාස 4යි යන්නේ. අම්බ ගහක් හදලා මාට මේ අවුරුදු ගානක් ඉන්න වෙනවා. නමුත් අපි දන්නවා මඤ්ඤොක්ක ගහක් හරි මොනවාරි ලොල්ලුවක් හැදුවොතින් ඒක කන්න මේ අවුරුදු ගානක් ඉන්නේ. අපි දන්නවා මාස 4කින් එනවා. ඉතින් මං හිතන්නේ ලොකු ප්‍රශ්න, ලොකු ගැටලු තියෙනවා තාම අපිට මේ විසඳ ගන්න. මං හිතන්නේ මෙන්න මේ තත්ත්වයට අපි එන්න පුළුවන් නම් අපිට මේකෙන් මේ රටේ ජනතාව ගලව ගන්න පුළුවන්. අපි මේ දක්වා ලබා ගතිපු ඒ ජයග්‍රහණ කියලා අපි කියමු ඒක. අපි ඒව මත මේක තවත් ගොඩනගාගෙන මේ රටේ මිනිසුන්ට නව පරිසරයක ජීවත් වීම සඳහා අවශ්‍ය කරන නව මාවතකට අවතීර්ණ වීම සඳහා අපි පෙළ ගැසුම් කියලා කියමින් මම නවත්තනවා. මම අවසාන වශයෙන් ප්‍රශ්නය යොමු කරන්න කැමති අපේ ආචාර්ය සුරේන්ද්‍ර සුමිත්‍රාරච්චි මහත්මයාට. මොකද දැන් මේ අපේ මහාචාර්ය සිරි හෙට්ටිගේ මහත්මයාගේ කතා වෙනදි කියුන්නේ අන්තිමටම මැතිවරණ කොමිසමට නීතිමය වශයෙන් තියෙන සීමා පාමන. අපි දන්නවා මොකද මේ වැඩසටහනේ අරමුණ රටේ සාමාන්‍ය ජනතාව, මේ රටේ බලධරයාවන් ජනතාව දැනුවත් කිරීම. ශ්‍රී ලංකාවේ නීති ප්‍රකාරව ඉහළින්ම ඉන්න බලධරයා මහ ජනතාව. අපි කියන එකට ජනතාව පරමාධිපත්‍ය බලය. මේ පරමාධිපත්‍ය බලයේ එක අංගයක් තමයි මේ නීති පැනවීම. මේ මහ ජනතාව වෙනුවෙන් නීති පනවන පාර්ලිමේන්තුවම මන්ත්‍රීවරුන් ආරක්ෂා කරගන්න ඔවුන්ගේ ආදායම් ඒවගේ වත්කම් හෙලිකිරීම නීතියම වළක්වලා තියෙනවා නම් එතනදී රටේ ජනතාවගේ ඒක ඔවුන්ගේ සුඛ විහරණය සඳහාද ඒක ජනතා පරමාධිපත්‍ය ගරු කිරීමක්ද? දෙක,
දැන් එතකොට මැතිවරණ කොමිසම දැන් මේ වෙලාවේදී හැසිරෙන ආකාරයට උන්ට දැන් අපි නොකිය කිව්වේ දැන් මේ මේ මැතිවරණ කොමිසමෙන් දැන් කරගන්න දෙයක් නැහැ කියන එකයි. මැතිවරණ කොමිසම මොනවද වුවත් වැඩක් නැහැ. ස්ටේට්මන්ට් පිට ස්ටේට්මන්ට් ප්‍රකාශ පිට ප්‍රකාශ කළාට රජයේ තමන්ගේ අභිප්‍රායයට වැඩ කරනවා කියලා. එහෙමනම් ජනතාවගේ පැත්තෙන් බලලා මේක අපි දෙන්න ඕනේ මේ පරිවිදේ මහ ජනතාවගෙන්. ජනතාවගේ පැත්තෙන් බලලා රටේ බලධරයා හැටියට තමන්ගේ නීතියේ ආධිපත්‍ය රටේ නීතියේ ආධිපත්‍ය නැත්තම් අර බැද්ද විතාන මාතේ මුල්ලදීම කිව්ව රටක් ඉස්සරහට යන්න බැරි බින්ද වැටෙනවා. ඒක තමයි ලෝකෙ කොහෙවත් හැම තැනම තියෙන තත්ත්වය. මහ ජනතාවට දෙන්න පුළුවන් පණිවිඩයක මොකද්ද මේ අවස්ථාවේදී ඔබේ පරමාධිපත්‍ය බලය හරියට ක්‍රියාත්මක වෙනවා නම් රටක මේ කොරෝනා නෙමෙයි ඕනම අර්බුදයකට ලස්සනට මුහුණ දෙන්න පුළුවන්. ආරක්ෂිත අපි කිව්වා ආහාර සුරක්ෂිතතාවය සෙනගියම් රටේ රාජ්‍ය පාලනේ බඩෝද අපි කතා කළා මේ එදිනෙදා මේ භාණ්ඩ බෙදහැරීමේ පැහැදිලි ක්‍රමවේදයක් තියෙනවා ප්‍රාදේශීය සභා 340ක් තියෙනවා ග්‍රාම සේවා වසම් 14000ක් ගන්නක් තියෙනවා මේ ඔක්කොම තියෙද්දි වෙන වෙන අරමුණු වලට යන්න හේතුව ප්‍රධානම හේතුව තමයි දකින්න තියෙන නීති ආධිපති බිඳුව කියන්නේ. මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න ජනතාවට දෙන්න පුළුවන් පණිවිඩය මොකද්ද මේ වෙලාවේදී මේක ඉතාම වැදගත් වෙලාවක්. ඔබ කොහොමද දකින්නේ මේක මෙන්න මේ පණිවිඩය මම ජනතාවට දෙන්න ඕන මේක තමයි මේ මේ වැඩසටහනේ අරමුණ. මගේ මතය හැටියට මේ 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 තත්ත්වයට මූලික ප්‍රශ්නේ තමයි දේශපාලනීකරණය. මේ රටේ සියලු දේ දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. මේක මගේ මතය හැටියට 1978 ව්‍යවස්ථාව නිසා ඇතිවෙච්ච දෙයක්. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා පැට්‍රනේජ් බේස් කියලා. ඒ කියන්නේ මේ මේ ව්‍යවස්ථාව අනුකූලව කිසිම දෙයක් කරගන්න බෑ පැට්‍රනේජ් නැතුව. ඒ කියන්නේ කාගේ හරි අත නැතුව කිසිම දෙයක් කරගැනීමට බෑ. ඉතින් වෙලා තියෙන්නේ අර දුප්පත් මිනිහයාට පිරුදෙලා තියෙන්නේ කාගේ හරි පස්සෙන් ගිහලා ළමයි ඉස්කෝලේ දාගන්න තව දෙයක් කරගන්න රස්සාවක් ගන්න ඒ වගේ කරගන්න. ඉතින් දැන් මෙයා මේ ගැතියෝ දැන් මේ ක්‍රමය තුලින් වෙලා තියෙන්නේ දේශපාලඥයා ගැතිව ඇති කරගෙන තියෙනවා. දුප්පත් මිනිහා ගැත්ත වෙලා දේශපාලඥයන්ගේ. දැන් මේ ගැත්ත වෙලා ඉන්නකන් දේශපාලඥයාට විරුද්ධව නැගිටී ඉන්න මේ ජනතාවට බෑ. මේ ඡන්දයක් ආපම මේ ගැත්තොන් කොහොම එක්රොක් කරගෙන ගිහලා ඡන්දේ දා ගන්නවා. ඒක ගේ දේශපාලඥයා ආපවෙතෙන්ට යනවා. ඉතින් දැන් මෙතන අපිට කරන්න තියෙන්නේ දැනට දැන් මේ තත්ත්වයේ උඩ අපිට ඔය මේක එකපාරට වෙනස් කරන්න බෑ. ඔව්. අපිට පුළුවන් එකම දේ තමයි මේ මේක මේක දැන් තියෙන සත්‍යයට මේක දැන් දරාගෙන ඉන්න මේ වෙලාව හැටියට. නමුත් මේ මේ ඡන්ද මේ 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 ඡන්ද මේ මේ අපේ ඡන්ද කොමසාරිස්ට වෙලා තියෙන දේ නම් ඉතාම තෝචනීයයි. ඒ මිනිස්සයා රාජ්‍ය සේවකයෙක් හැටියට ඒ මිනිස්සයාට ඒ මිනිස්සගේ රාජකාරිය කරගන්න බැරි තත්ත්වයක් වෙලා තියෙනවා. ඉතින් ඒ මිනිස්සයාට අපිට කරන්න අපිට තියෙන එකම දේ තමයි කියන්නේ අර කෝල් මහත්තයා වගේ දක්ෂ මිනිස්සු ඉන්නවා එතන. ඒ මිනිස්සයාගේ උදව්ව පාවිච්චි කරගෙන මේ දෙන්න එකතු වෙලා නැගී සිටින්නේ කියලා මේ කරන අසාධාරණයට විරුද්ධව. මොකද මම දන්නවා ලොකු ව්‍යවස්ථා උඩින් දායකයට උඩින් බෑ මේ නැගිටීද. නමුත් කොහොම හරි මේ දෙන්නට තියෙන අඩුම වශයෙන් අර ප්‍රොටෙස්ට් කියන එකවත් අඩු වශයෙන් මේ දක්වන්න කියලා මේ කරන දේ වැරදි මේ කරන දේ වැරදි කියන එක අඬ බෙර ගගහා කියන්න තියෙන මේ කරන දේ වැරදි කියලා මේ ඒ තුලින් අඩු වශයෙන් මේ මනසට බලපෑමක් ඇති කරයි කියලා මගේ මතය. ඔබ තුම් පොළටම මම මේක අවස්ථාව කරගන්නවා. මේ වැඩසටහනේ අරමුණ වූයේ මේ කොරෝනාව සමගම රටේ උද්ගත වී ඇති ප්‍රශ්න සාකච්ඡා කිරීම හා ජනතාව දැනුවත් කරන්න මේක අපි කොයි විදිහටද දැනුවත් වීම සඳහා පාවිච්චි කළ යුත්තේ ඔබේ වගකීම හා රජයේ වගකීම තමයි අපි මේක සාකච්ඡා කළේ. ඔබේ ලංකාවේ කිසිදු මාධ්‍යයක් මේවා ඍජුවම මහජනතාව දැනුවත් කරන්නේ නැහැ. ඒ කියන්නේ විද්‍යුත් මාධ්‍ය මේවා හෝ මුද්‍රිත මාධ්‍ය මේවා රටේ මහජනතාව වෙනුවෙන් කවුරුත් පෙනී සිටින්නේ. ඒක තමයි මේකේ අරමුණ වුණේ. අපි දැන් අද මේව සාකච්ඡා පැවැත්වුවා මම හිතන්නේ පැයකට පොඩ්ඩක් වැඩි කාලයක්. මම හිතනවා මේක රටේ ජනතාවට හුඟක් තොරතුරු මේකෙන් දැනගන්න ලැබුණා කියලා. අපි නැවත වතාවක් ඔබ හමුවට එනවා. මම අද මේ අවස්ථාව කරගන්නවා මේ සාකච්ඡාවට සහභාගී වූ මහාචාර්ය සිරි එතිගේ මහත්මයාටත් ඒ වගේම ආචාර්ය සුරේන්ද්‍ර සුමිත්‍රාරච්ච මහත්මයාටත් ඒ වගේම ආචාර්ය අනිල් බැද්දවිතාන මහත්මයාටත් මගේ ගෞරව ආදර ස්තුතිය පුද කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.